ශ්‍රී ලංකීය ටෙලිවිෂන් අවකාශයේ ඔබත් මමත් හමු වන සොඳුරුතම රාත්‍රිය සිකුරාදා රෑ චැට් ඇන් මියුසික් සමගින් එකතු වෙන ඔබ සියලු දෙනාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා සුපුරුදු පරිදි ටික ටික අපිට මේ දේවල් ඉවත් කරන්නට කාලය එනවා කියලා වෙලාවකට හිතනවා හැබැයි එහෙම හිතනකොට අයමත් රාත්‍රිය උදා වෙලා පහෝදා බලනකොට අයමත් අපි ආරක්ෂා වෙන්න ඕනේ කියලා අපිට නිවුස් එකක් එනවා මේ තමයි ජීවිතේ හැටි අපි දැන් මෙහෙම ගොඩ කාලයක් ගත කරා දවස් ගණන් සති ගණන් මාස ගණන් දැන් අවුරුදු ගණන් බලට පත් වෙලා හැබැයි ඉතින් මේක ජයග්‍රහණය කරන්න නම් අපිට මේ කැප කරා වගේම තව ටික කාලයක් කැප කරන්නට වේවි මොකද එන්නත් දෙකම ලබාගෙන අපේ මුළු ලංකාවේ ඉන්න සියලු දෙනාම මේ ආරක්ෂිත මාවතට පිවිසෙන්න නම් තව ටික කාලයක් අපිට මේ දුක උහුලා ගන්න සිද්ධ වෙනවා ඉතින් බලාපොරොත්තු වෙනවා මේ හැම දෙයකින්ම පස්සේ අපේ මේ ලස්සන ශ්‍රී ලංකාව වටේම නිදහසේ සැරිසරන්නට පුළුවන් කාලය නැවත එළඹේ කියලා. මේ ප්‍රාර්ථනාවත් එක්ක අදත් අපි ආරම්භ කරමු සිකුරාදා රෑ චැට් ඇන් මියුසික්. ඔව් අපි හොදාකාරවම දන්නවා අපි ඉන්න තත්ත්වය මොකද්ද කියලා. හැමෝම නිවුස් බලනවා ඇති කියලා හිතනවා. ඒ නිසා ඔබ දන්නවා ඔබේ යුතුයකම වගකීම මොකක්ද කියලා. ඒ වගේම අපිත් දන්නවා අපේ යුතුයකම වගකීම මොකක්ද කියලා. ඒ තමයි ඔබව සතුටින් තබන එක. අපි බලමු මේ රාත්‍රියේදී ඔබව සතුටින් තබන්නට අපිත් එක්ක ඔබත් එක්ක එකතු වෙන ඒ ආදරණීය කලාකරුවන් කවුරුන්ද කියලා. ජාත්‍යන්තර රූපලාවන්‍ය ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ ඩ්‍රීම් රෝන් වෙතින් තමයි මේ වැඩසටහන සඳහා සාදර අනුග්‍රහය දක්වන්නේ විශේෂයෙන්ම දේශීය රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක් වන ඩ්‍රීම් රෝන් දැනට වසර 20කට අධික කාලයක් රූපලාවන්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියැලී සිටින අතර රටවල් 35කට අධික සංඛ්‍යාවකට රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කරමින්ද සිටිනවා. ඒ රූපලාවන්‍ය සත්කාර තියෙනවද නැද්ද කියන්නේ අපි දන්නේ නැහැ. හැබැයි සුසිලා අක්කනම් දවසින් දවස තරුණ වෙනවා කියලා මට පේනවා. කොහොම ජීවිතේ गलागिन उपरिधिम दुख सेप कोहमत रियसकवागी हदवत हंडा वेटन अयपिट मेहमुने कीला මං බලන් ඉන්නකොට මං ටිකක් කැලේට කැලයකට සම්බන්ධ යාබදව නිවසක ඉන්න හින්දා කුරුල්ලෝ ඇවිල්ලා අර බොන වතුරකින් වතුර බොනවා නටනවා පීනනවා ඒව කරන්න ගිහලා ඒ වතුර කෝපේ පෙරලා ගත්තා මට ඒක බලන් ඉන්න බැරි වුණා මං හිතුවා මේ වෙලාවේ මම මේ ගෙදරට වෙලා ඉන්න වෙලාව නේද කියලා ලොකු මේ මල් වාස් එකක් මේ මේ සිමෙන්තියෙන් හදපු මේකයි මල් ටික අස් කරලා මේකට වතුර එකක් පුරවලා අපි මේගොල්ලන්ට නාන්න දෙමු කියලා හිතලා මං ඒක හොඳ මට හොඳ ශක්තියක් තියෙනවා හදවතේ මේ බැට කාපු ගෑණියක්නේ ඒ නිසා මං තරදිය දාලා ඇද්දා ඇද්ද ගමන් ජොස් තමයි කොන්දම ගියා ඉතින් මං හිතන්නේ මට හැම ආශිර්වාදයක්ම ලැබෙනවා ඒ කියන්නේ සියලුම අයගෙන් ලැබෙන ආශිර්වාදෙත් එක්ක මං ආපහු ගොඩ ගියා මං දැනටත් මේ බෙහෙත් කරමින් ඉන්නවා අපි ප්‍රාර්ථනා කරන එක මන්ට බර සුපුරුදු රිද්මයට ඉංගසුංග පද්දා එවිදීමේ හැකියාව ඔබතුමීට ලැබෙන්න කියලා ඇයි අනේ ඒ විදිහට කියන්නේ ඇයි නැද්ද ඔයාලා ලස්සන දැනෙනවා ඉතින් අර කෙල්ල ඔක්කොම එවිදිනේත් එහෙම ඒගොල්ලන්ට වඩා ඔයා එවිදිනවා වෙනස්නේ ඈ නැද්ද නිවංක ඒක වෙනම එකක් නේ අතන අල්ලගන්නම් සුපුරුදු වාද්‍ය වෘන්දය අදත් අපිත් එක්ක ඉන්නවා तबला विशारद मनोज पीरिस एवगेम कीबोर्डे तिलिन तुषार वायलिने दिनेश मोगट बेस गिटारे प्रसाद वर्णकुल सूर्य ऑक्टोपैडे इंदुनील प्रभात लीड गिटारे समान प्रियंत दोलक्वादिने कुशान सिरिवर्धन मे हेमोम एकतुकरगन अपि आराधना करमु डिमंकट मे सिकुरादा रात्रिय आरंभ करन्नट जीवित पव दिन तुरा महवी दिन तुरा
දිමංක අවුරුදු 10කට කිට්ටුයි මේ ගීතේරනේ ඔව් හා ටිකක් ඔයාට වඩා නිකන් ඔයාගේ ජීවිතෙන් භාගයක් වගේ ද මගේ ජීවිතේ වෙනස් කරපු ගීතය ඔව් ඇත්තරම මේ නිදුකින් නිනු මැන ගීතය රචනා කරපු සජිත් වී චතුරංග ඒ වගේම රාජ් මතක් කරන්න ඕන රාජ්ජය තමයි මාව මේ ගීතේ හරහා ෆීල්ඩ් එකට හඳුන්වලා දුන්නේ ඉතින් තාම ඔය ගීතේ එක්කනේ මිනිස්සු ආවඳුර ගත්තේ ඊට කලින් මම ආවඳුරනවා මම ඒක ඔයාට මතක් කරන්න තව පොඩ්ඩක් විශාලා කොහොමද ජීවිතේ කොහොමද මේක මුව පැත්තේ තොරතුරු හොඳින් ඉන්නවත හැම තැනම වගේ අපිත් පොඩ්ඩක් පරිස්සමෙන් ගෙවල් වලට වෙලා ඉන්න මොනවද කරන්න මේ දවස්වල මේ දවස්වල මගේ මාස්ටර්ස් එකේ විභාග ටික නම් ඉවරයි දැන් තීසිස් එක ලියන ගමන් තාම ටොපික් එකක් හොයන ගමන් ඉන්නවා තාම මාතෘකාවක් හොයාගන්න බැරුණා තාම බැරුණා මම හිතාගෙන ඉන්න මාතෘකාවෙතින් කරන්න පුළුවන් වෙයිද නැත්නම් තව ටිකක් හිතලා බලනවා ඒක ගැන විශාලත් කොහොම හිටියට දැන් ගොඩක් කල් නේද මේ ශේෂ්ත්‍රයේ ඔව් චූටිකායින්ද ඉතින් සින්දුම කියනවා චූටිකානේ ඉඳලා නේද අපි කොහෙන්ද පටන් ගන්නෙ අපි කාටුන් වලින් පටන් ගන්නවද නැත්නම් ඊටත් කලින් නේද ඔව් මං ගොඩක් පොඩි කාලේ අතුරුන් සීලාල් මහත්මයා ළඟ ඩබින් කරා කාටුන්ස් වලට වජිරා විතානගේ අක්කා යටතේ ඊට පස්සේ ආනන්ද ගමගේ සර් තමයි මට ඉස්සලාම ටෙලි ඩ්‍රාමා එක සෝන් එකක් කියන්න හැමුණා ඉන්දි කප්මාලි එයත් එක්ක ඊට පස්සේ දිනේෂ් අයියා දිනේෂ් සුබසිංහ දිනේෂ් අයියත් එක්ක වැඩ ගොඩක් කරලා තියෙනවා හෝගාන පුකුණ මූවි එකේ කිරිහාව කියන සූළු එකක් කියන්නේ මම හැබැයි ඊට කලින් මම රංගපාපු නාට්‍යක මට මේ කටහඬ හොයලා බලනකොට වා සින්දු කියලා දෙනවා ඔව් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් වල සින් කරා අයියාගේ අය ඇඩ් කරපු සොන්ග් එක මේ ටෙලි ඩ්‍රාමා එකක දැන් ඉතින් සෝහානන්ද එක්ස්පෙරිමන්ට්ස් බෑන්ඩ් එකේ නිත්‍ය ගායිකාව හවුද කියද දැන් දැන් හතක් අවුරුදු 7ක් පොඩි කාලයක් නෙමෙයි. හැබැයි අන්තිම අවුරුදු දෙක නම් වැඩි වැඩ නැතුව ඉන්නේ. වැඩි වැඩ නැහැ. ඉතින් ඉන්නවා ඉදිරියට ලයිනක්. හොඳයි. සජිත් පෙරේරා කොහමද? හොඳයි. මොනවද කරන්නේ මේ දවස්වල? මේ දවස්වලදී මගේ සංගීත කණ්ඩායමේ මේ අලුත් ගීත නිර්මාණය කරන වැඩ කටයුතු ටික තමයි ඉතින් කරගෙන යන්නේ රෙකෝඩින්. අලුත් සිංදු හදන ඒවා ටික. ඉතින් ඒ ටික තමයි ඉතින් ඔය කරගෙන යන්නේ. වැඩ කොහමද මේ දවස්වල ටිකක් අඩපණ වෙලා තියෙනවා කියලා හැමෝම චෝදනා කරනවා. ඔව් වැඩ නම් ඇත්තටම ඒ කියන්නේ මට නම් කොහොමද එහෙනම් මේ සංගීත කණ්ඩායමේ ලොකුවට අපිට එහෙම වැඩ තිබුණා. මොකද අපි මේ තාම මේ සිංදු ටික මේ රෙකෝඩ් කරගෙන සිංදු ටික මේ හදන මේ මේ මේකේ ඉන්නේ. ඉතින් ඒ සින්දු ටික ඉතින් මේ කොවිලාව කරේ මට මේ රිලීස් කරගන්න මේ 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 ඔක්කොමත් එක්ක තමයි මේ මේ කලබල ඔක්කොම ආවෙන්නේ රටේ අපි කියමුද ඔයා කාගේ කවුද කියලා ඕනේ 99 සංගීත කණ්ඩායම මේ ඈ දැන් මෙහෙමයි අපි කියමු සජිත්ගේ වාසකම පෙරේරා හරි සජිත්ගේ සහෝදරෙක් ඉන්නවා ජනප්‍රිය පෙරේරා කෙනෙක් ඊටත් වඩා පියා ලංකාවේ ලොකු ලෙජන්ඩ් එකක් පෙරේරලා ගොඩක් ඉන්නවා අනුමාන කරන්න පොඩි වෙලාවක් දෙන්න නැත්තම් නිකන් එකපාර කියන කොටත් ගතියන්නේ අපි පොඩි වෙලාවක් දෙනවා ඒ පෙළපත කිව්වහම කෙනඩි කියන්නේ කෙනඩිලත් ඉන්නවා ලෝකයේ ප්‍රසිද්ධ දැන් එහෙම බැලුවොත් එහෙම දැන් අහවලාගේ පුතා සජිත් පෙරේරා නම් තාර්යා කෙනඩිගේ පියා කවුද මගේ තාත්තා මගේ දැඩා ස්කොට්ලන්ඩ් ජාතිකේ ඒකත් එක්ක තව කෙන්ඩිකේ සර්නම් එක මට එන්නේ ස්කොට්ලන්තෙන් එන්නේ ආ ස්කොට්ලන්තෙන් ඉන්නේ හැබැයි අර හිටපු ජනාධිපති කෙනෙක් ඉන්නේ ඇමරිකාවේ ඉතින් කෙනඩි කිව්වම ඉතින් ගොඩක් අය වයනවා ඕ ජෝන් එෆ් කෙනඩි කෙන්ඩිගේ දුවද කියලා අහනවා ඈ හිටපු කියන්නේ ඇමරිකාවේ හිටපු බොහොම ප්‍රබල ජනාධිපති 35 වෙනි ජනාධිපතිවරයා ඇමරිකාවේ
මේ මට ඒ සර්නම් එක කියන්නේ මගේ සීයාගේ පෙළපතට නෑකම් කියනවා. ඉතින් සීයාගෙන් මගේ තාත්තට ඒ සර්නම් එක ආවා. තාත්තගෙන් වාසනාවකට මට ආවා. ඉතින් මමත් කියනවා ඉතින් කොහෙද තැනකට යන්න. ඔව් කෙනඩි කියන නම අයිරිෂ් වෙන්නත් පුළුවන්. ස්කොට් වෙන්නත් පුළුවන්. මේ දෙකොල්ලොම සම්භාවයක් තියෙනවා. මොකද්ද මේ කෙනඩි කියන නමේ තේරුම වෙනත් රටකට? තේරුමක් නෑ. ඒගොල්ලන්ගේ එක එක පෙළපතවල් තියෙනවා. ඒ කියන්නේ උසස් පෙළපතක්. තේරුම තමයි ඔය කෙනඩි කියන නමෙන්. ඔව් ආගෙන ඔයා උසස් පෙළපතකින් පැවතගෙන කෙනෙක්. බොහොම ආඩම්බරන්නේ කලාවට එහෙම. ආඩම්බරයි ඇත්තටම මම ආඩම්බර වෙන්නේ. ඔයා මොකටද ආඩම්බර වෙන්නේ? මම ආඩම්බර වෙන්නේ නව පරපුරෙන් එන යෝවුන් පරපුරේ හොඳ මේ ගරුත්වය හැකගෙන ලොකු අයට ගරු කරමින් ඉගෙන ගනිමින් යන කෙනෙක් කරලා පැත්තකට වෙලා මං කරා මගේ වැඩේ කරලා පැත්තකට වෙන කෙනෙක් නෙමෙයි යා. සුසිලාව ගැන විශේෂයෙන් කියන්න තියෙන්නේ අපි වගේ එන සාමාන්‍ය පොඩි අයට උගන්වනවා. මෙහෙමයි පුතේ කැමරාවට එන්නේ කියලා පොඩි පොඩි දේවල් උගන්වමින් තමයි එයා අපිව හොඳ තැනකට ගේන්නේ. හරි මේ අපිට දැන් බලා ගන්න පුළුවන් මුළු දවස් තිස්සෙම එහෙම මෙහෙට බෝලයක් එනවා මෙහෙම මෙහෙට බෝලයක් එනවා වොලිබෝල් මැච් එකක් වගේ. නෑ සාමාන්‍යයෙන් මං ගොඩක් හොඳ කියන අඩුවිනේ. හොඳයි කපිල අපේ රැක්ක. හැබැයි ගාල්ල පැත්තේ කොල්ලෝ නම් කියන්නේ අප රැක්ක කපිල කියලා. අතරම මේ කොහෙද ගම? ගාල්ලේ තිනවා මේ දරංජ හබරාදුව කියලා නගරයක්. ඒකේ ඇතුළට යනකොට තිනවා කොක්කවත්ත කියලා පොඩි ගමක්. ඒ ගමේ තමයි මම. ඒතර මාතර නෙවෙයි දපරක්. මාතරක් තිනවා අර ඉහළක් පරක්ක පහළ පරක්ක කියලා ගම් දෙකක් තිනවා. මම හිතන්නේ පුරාණ කතාවකුත් තිනවා අර දුටුගැමු රජුගේ සම්බන්ධ මම හිතනවා අහලා ඇති. ඉතින් අර එහෙම දුටුගැමු රජුතුමාගෙන් රැවටෙනවා කියලා කියන වේ නම තියලා අර ආච්චි කෙනෙක්ගෙන් අර මේ දිව ආහාරයක් ලබාගෙන එහෙම කතාවක් තියෙනවා. ආහා බලන්න බලන් ගියාම නිකන් අද දවස් හරි ගාන නැගිටලා යන්න තමයි. බයේ බෑ දැන්න. අසල්වාසි. ඈ ඒ උනාට මාත් කුමාරිකාවක්. ආ ඔව් හරි හරි ඒක අපි දන්නවනේ. ආ මම නිකන් සුසිලාද? නෑ නෑ නෑ. සුසිලා කුමාරි. නෑ එහෙනම් සුසිලා දේහි. දේහි. ආයිඩිය එක පෙන්නන්නද? ඇත්තද? ඔව් අවංකව. අනේ මගේ නම සුසිලා. අපි සැලකුවා මදි. මාදි කිය හොඳට මම ආදී තියෙන්නේ කතා කරන්න කිව්වොත්. අපි ගීතයක් අහලම කතා බහ කරගෙන යමු. අපි ආරාධනා කරනවා ටිෂාලට සිර වෙලා ඉන්න අපිට පොඩි ගීතයකින් නිදහස ලබා දෙන්න. Dakine de
කපිලට මේ ගාල්ලේ අය කියන්නේ අපරැක්ක ගාල්ල මේ අපරැක්ක කපිල කියලා. ඒකට හේතුව මොකද? අපි කියමු. නෑ ඉතින් මම ඇත්තරම බෑන්ඩ්ස් කීප එකම ප්ලේ කරලා තියෙනවා. ඇත්තරම විශාල ප්‍රමාණයක්. ගාල්ලේ තමයි ඉතින් පටන් ගත්තේ ස්කෝලෙන්. ඊට පස්සේ මම ස්කෝපියන්ස් කියලා බෑන්ඩ් එකක් නිර්මාණය කරා. මම ඒකේ ලීඩ් ගිටාර් එක තමයි ප්ලේ කරේ. ඉතින් ඊට පස්සේ ගාල්ලේ තිබුණා ද ප්‍රොෆෙෂනල්ස් කියලා බෑන්ඩ් එකක්. ඒකේ කීබෝඩ් ගැව්වා, ඩ්‍රම්ස් ගැව්වා. ඉතින් මම ගොඩක් ඉන්ස්ට්‍රුමන්ට්ස් ප්ලේ කරන නිසා මේ දැන් ওই සමහර ලාවට එක එක බෑන්ඩ් වල මට කතා කරනවා එක පාටම කවුරු හරි ප්ලේයර් කෙනෙක් මිසින් වුණා. මොකක් හරි වෙලා අප්සෙට් එකක් ගිය ගමන් ටක් ගාලා මේ අපරක්ක ෂෝ එකක් තියෙනවා. මම ප්‍රැක්ටිස් කර කර ඉන්න වෙලාවක් නැහැ. අන්න ඒ වගේ. ඉතින් අර එතකොට අර ඒගොල්ලෝ මට සමහර ලාවට වීලු ගන්න බෙස් සර්නිම් එක හරියටම හරි අපරක්ක ගියේ. අපි තාබොඩ්ඩේ ලොකු අපාරු වැඩ. ඒ වගේ එකක් ඉදින් තිබුණා ඉස්සර ඇතරම. නැන්ද අපි කිම්මු මෙතනින් එහාට අපරක්ක කියලා වට. අපල ලයින් වන ඕන තරම් අන්න ඒක හොඳයි ඒක හොඳයි මේ කෝසල ලයින් වන නිසා ඕන්නේ නැහැ අපි කෙලින්ම අපරැක්ක කියලා මාදින්න මෙතන ගහලා ඒක හොඳයි ඒක හොඳයි ඒක හොඳයි සුසිල අක්කා ඔව් ඔයා මෙහෙම හිටියට ඇත්තම දේවි කෙනෙක් තමයි නේද බියුටි ක්වීන් කෙනෙක් හන්ද ඒක يعني අපි ගත්තොත් එහෙම අපේ රටක් හැටියට අපේ ටෙලිවිෂන් ඉතිහාසය ගැන ගත්තොත් එහෙම දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලිනාට්‍ය අතරින් එකක් තමයි කෝපි කඩේ කියන්නේ ඉස්සනම ආචාර කරනවා පොඩස් 1800 ගානකටත් වඩා ප්‍රමාණයක් දැනට තිරගත් මේ විකාශය වෙලා තියෙනවා. ඒ අතරින් මම හිතන්නේ 1000කට අධික ප්‍රමාණයක සුසිලා අක්කා දයාවතී හැටියට දයාවතී දේවිය හැටියට බොහොම දුක්ඛිත බොහොම පරණ ලක් වගේ නේද? බැලුවම බලාගෙන ඉන්න බැරි විදියේ චරිතයක් තමයි පටන් ගන්න. ඒක නිසා. ඉතින් මං ඉස්සෙල්ලාම ස්තුති කරන්න ඕනේ. මං දන්නේ මේ 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 ස්වාධීන රූපහන්සේට ඇතුල් වෙනකොට අලුත් බිල්ඩින් නෙමෙයි. අලුත් වෙච්ච බිත්ති කතා කරන එකක් නැහැ. මොකද පරණට අලුත් කරපු බිත්ති ඇතුලෙන් දෝං කාර්යයක් වගෙනමට ඇතුල් වෙනකොට මගේ ඇස් දෙකට කඳුළු වෙනවා. දුකට නෙමෙයි සතුටට. මං දන්නවා මේක ඇතුලේ පුරාවටම ඉන්නේ මාත් එක්ක හිටපු නොදකපු ඒ වයසටම මේකටම දිය වෙච්චයි ඉන්නවා. ඉතින් මම අද ඕගොල්ලෝ කියන්නේ ඔයාලගේ කටින් රසිකයන්ගේ කටින් හැම කෙනෙක්ගේම කටින් කියන මම හැම තැනම දිනලා කියලා ඒ දිනුම මට දුන්නේ මගේ දෙවනි උපැත්තියේ ස්වාධීන රූපවාහිනී සේවය කෝපි කඩේ. කෝපි කඩේ ටෙලිනාට්‍යයේ පළමු කතාංගය ගැන කාට හරි තියෙනවා නම් කැමැත්තක් අන්තර්ජාලිනුත් බලන්න පුළුවන්. අපි දැන් සෝදානම් පළමු කතාංගයේ සුසිලක්කගේ හැටි බලන්න. පේනවද? ආ බලන්න. හාමිනේ හාමිනේ බාර වැඩක් වගේ මම මේ බැලුවා කවුද කියලා දයාවතීනි මොකද මේ පැත්තේ මම මේ දුව හම්බ වෙන්න කියලා ආවා ආ අපේ කොළුවට ඉංග්‍රීසි පොත පොඩ්ඩක් කියව ගන්න පුළුවන්ද කියලා බලන්න ආ දුව නම් මේ වෙලාවේ නෑ ගෙදර බැරි වෙන එකක් නෑ ළමයා මොන පන්තියද පස්වැණියේ හාමිනේ ආ පේනා නේද? ඔව් ලස්සනට පේනවා හරිෂෝක්. හොඳට මං කියන්නම් මේක. මොකද මේ රෙද්ද ඇඳ ගන්නකොට රෙද්ද ඇඳගෙන ඇඩ් කරන්න බෑ. මේ රෙද්ද ගැලවෙනවා. හේතුව? ගැලවෙනු කියන්නේ දිනක් කඳක් නෑ. තරන් ඇලක් තනි කර. හරිද? කොණ්ඩේ නම් දිගයි අර මේ දුවගේ වගේ. කොණ්ඩේ ගොඩක් දිගයි. හැබැයි පරණ ඇලක් මොන විදියටවත් බෑ. මං වටේට මං ඊට පස්සේ තීරණය කර නෑ. මං සෙට් එකට එන්නේ සායවල් දෙකක් ඇඳලා. හරිනේ. වෙනමම මහගත්ත සායවල් දෙකක්. පස්සට ටික රැලි තියෙන්නේ. දැන් ඔය කඩවල වල දැන් කාලේ නම් අක්කේ ඔකට තියෙන වැඩක්. දැන් කාලේ නම් තියෙන ඔකට වෙන වැඩක්. ඔකට විසඳුම් අනන්ත තියෙනවා. ඒ කාලේ මං කොහොම හරි රෙද්ද ඒ සායයක් හදලා එහෙම තද කරගෙන ගැට ගහගෙන ඕක මාස ගාණක් මං කඩේට ඇවිල්ලා වචන 3යි 4යි ධනංජය වචන 3යි. ණයටම ඉල්ලගෙන කාපු ගෑණියක් තමයි මම. ඕකම කරා මාස ආයම් මං ගෙදරත් ගියාම කල්පනා කරනවා ඉන්න තැන මේක විතරමද මට තියෙන්නේ කියලා. හාමිනේ කියාගෙන කොණ්ඩේ කහගෙන එනකොටම අනේ පලයන් ණය පොත පිරිලා කියනවා. ඕකම තමයි මාස 6ක් 7ක් විතර කරේ දන්නේ. හැබැයි මං ඒව කරන ගමන් මම ඉගෙන ගත්තා. මේ මගේ ආදරණීය දරුවාට දැන් අපි මේක දීලා යන්න ඕන කාලෙදි මට තියෙන දුක දඩස් ගාලා ඇවිල්ලා දඩස් ගාලා තියෙන පිටපත් ටික කිව්වා මේ ගානේ මොන හරි කමක් නැහැ කිව්වා මගේ වැඩේ ඉවරයි මං ගියා ෆෝන් එකට මම ෆෝන් එකේ මේ එහෙම අපේ කාලෙත් එහෙම කතා බහට ඒවයි තිබුණා ඊට කඩ නමුත් එතනින් එහාට ගිහින් මං කැමරා ශිල්පියා ළඟට එතනින් එහාට මම කල්පනා කරනවා මොකද මේ කොල්ලා ලයිට් එක ගැහුවේ ඇයි එයා ඒ ලයිට් එක මගේ පිටිපස්සෙන් ගැහුවේ ඊට පස්සේ මං කල්පනා කරනවා ඇයි මේ සෙට් එකක් මෙච්චර ලස්සනට හදලා තියෙන්නේ ගරු සභාපතිතුමා දැන්
अपे उपांदीन अपे मरण अपे मुखाखारी अपे दिन सिद्धवीम फरण शिल्पी अगे किरीमकन एनिसा ओहू अहगन हिटियात नेता ओहूट दीर्घायुष प्रार्थना करना मे स्वाधीन रूपाने सेवे के राज्य मेरे अपीट फलमीय पायनगपु मे सेवे मे देवल खरातिम हुंगा हरि मट मे उत्तर दयावती मुझे लंका मादर चरित कर मंगे रूपे विद्यटम तेल तीनो मम बुलाट कि मगे गमन किंहारि मगे वचन किंहारि मंग विनाशयान मगे यार रूप मम गारुकरण हिटपु निष्पादकवर अध्यक्षकवर चांदिक विजयसेन लक्ष्मण मद्दुमगल ओय जानक महालपात एकी सियलु देना मोन कोविकाड़ा अदवेनकां करात मंग वेनुवें कियला केनेक गेनाविने ए गौरवयट मंग हदव बेंदी महाभयानक देवाल चारितात्मक चारित मैं चारित गोड नगागान एक वेश निरूपण एक चारित फनपोन वचन मेवाई अत कथा करो मेवाई तीर आडुपाडु हदागान वना मंग मे हिदस पुरवला मे काय उडट गान फुलुवां अन्न कोंदेसे सहितव सुशीला अक्का कीनवा नवत दयावती वेंड सूदानम हरि मन धनंजयगेन प्रश्नयक अहनो මම මම ඔයා හිතනවද ඔයා ඔය කියන්න හදනේ රසිකයන්ට කතාවක් කට්ටියට අනිත් මාධ්‍ය වලට කතාව මම දයාවති වුණොත් මං ආයි වැටෙයිද නෑ ආ ඒක තමයි මට ඕනේ ඔයගොල්ලන් ගැන දැනගන්න නෑ මොකද මේ කෝපි කඩින්න කිසිම චරිතයක් මං හිතන්නේ වැටෙයි කියලා මොකද ඒවත් වැටිලා නෑ මුළු ජීවිත කාලෙම අපිට නම් මතක තියෙන චරිත ඒවා ඔව් ඉතින් ඒ හිටපු මගෙත් එක්ක වට වෙලා හිටපු අයගෙන් දෙකෙන් පංගුවක්ම අද අපි අතරින් සමු අරගෙන වියෝ වෙලා ඉන්නේ ඒ අයටත් මං නිවන් සුව ප්‍රාර්ථනා කරනවා මටත් කොයි වෙලාවෙ යන්න වෙයිද දන්නේ නෑ මං පුරුකක් දෙකක් ඉතුරු වෙලා ඉන්නවා බොහොම ස්තුතියි ඒ කෝපි කඩේට දුන්න ගෞරවයට ITN නාලිකාවට දුන්න ගෞරවයට ඒ වගේම සභාපතිතුමාට දුන්නු ඒ පණිවිඩයටත් අපි මුලින් නැවතු ආතරා තනකදී සජිත් කියන්නේ කවුද කාගේ කවුද මේ පළපත කාගේද කියලා ඒක අපි කියමු ගීතයකින් අපි ආරාධනා කරනවා ගීතවත් වෙන්න සිකුරාදා රැ अडला किमद हैपेन्ने विमला कालबल करला बोकटद नेले डाक्वेला उब होंदट मिरिगला देही टिग गानिं को विमला अने उबे डालिंग साइमा काट्वेला उब होंदट मिरिगला देही टिग गानिं को विमला अने उबे डालिंग साइमा काट्वेला සුභියට හිත ගිය හඳා යාළුවෝ ගෙන්දා තරඟෙට බිවද බඳා ඔය නුපුරුදු හින්දා වමනෙට ආවද බඳා ඔය පුන්නට බැරි සයිබවකට බිවද මඳා බොහොඳට මිරිගලා දෙහි ටික ගණින් කොවිමලා අනේ උඹේ ඩාලින් සයිමා කට් වෙලා
උඹ හොඳට මිරිගලා දෙහි ටික ගණින් කො විමලා අනේ උඹේ නාලෙක් සයිබා ගැටලා අවුරුදු දෙක ගත වීලා දරුවෙකු ලැබිලා නැතගේ කලේ නිවිලා ඒ ගැන හිතලාද කොහෙද සයිමන් වීලා උඹ විගහට පැනලා වෙදකම් කරපන් විමලා උඹ හොඳට මිරිගලා දෙහි ටික ගණින් කො විමලා අනේ උඹේ ඩාලින් සයිමා කට්වෙලා උඹ හොඳට මිරිගලා දෙහි ටික ගණින් කො විමලා අනේ උඹේ ඩාලින් සයිමා කට්වෙලා බොරුවට අඬලා කිමද හැපෙන්නේ විමලා කලබල කරලා මොකටද නැලේ ඩක්වෙලා උඹ හොඳට විරිගලා දෙහි ටික ගණින් කො විමලා අනේ උඹේ ඩාලින් සයිමා කට්වෙලා උඹ හොඳට විරිගලා දෙහි ටික ගණින් කො විමලා අනේ උඹේ ඩාලින් සයිමා කට්වෙලා ඔය ඔන්න රස්සේ උත්තරේ හැමුණා කාගේ කවුද ඇස් දෙක වහගෙන අහන් හිටියත් අපිට දැනෙනවා ඒ කාගේ කවුද කියලා හැඩහුරු කමිනුත් පුඩි රැවුලකුත් තියෙනවා කොණ්ඩෙ ටිකක් පොකොට වුණා නම් තව අපිට ජිප්සිස් නායක සුනිල් පෙරේරාව මතක් කරන්න තිබුණා සුනිල් පෙරේරාගේ ආදරණීය ලොකු පුතාද මේ ඔව් ලොකු පුතා මේ සුනිල් පෙරේරාගේ පුතා වීම වාට කොහොමද දැනෙන්නේ මේක ඉතින් ලොකු ආඩම්බරයක් මට කියන්නේ සෑහෙන ආඩම්බරයක් ඉතින් කියන්නේ තාත්තා අපිට හැමදෙස්සම පෙන්නේ ඒ කලාකරුවට වැඩිය මනුස්සයෙකු තිබුණ උතුම් ගති අපි සීලු දෙනා කෙරෙහි ඒ මනුස්සයා මට අදටත් ඇවිල්ලා තාත්තා කෙනෙකුටත් වැඩිය ඉහළ පුද්ගලයෙක් මට තාත්තාට යනපු ටොක්ක දවාලේ නෙවෙයි රැට තමයි දැනෙන්නේ නේද හොඳයි හොඳයි කවුද තාර්යා දැන් ඔයා කොහොමද මේ ශේෂ්ඨට එන්නේ මොනවාද වාගේ තියෙන ඒ පාරේ හම්බෙච්ච අය කවුද එහෙම නැත්නම් මේ රංගනය කියන විෂය වා කොහොමද හොයාගන්නේ රංගනයේට ආවේ අයියේ මම එක දවසක ඉකරයිකින් නම් නෙමෙයි ගොඩාක් මහන්සි වෙලා මේ රංගනය ගැන හදාරලා මම රංගනයේ පිළිබඳ මේ ඩිග්‍රී එකක් කරා නාට්‍ය රංග කලාව පිළිබඳ ඊට පස්සේ මට වාස විශ්වවිද්‍යාලෙද ඔව් විශ්වවිද්‍යාලෙ කොයි විෂුවල් ඇන් ආර්ට් කැම්පස් එකේ කරේ ඒකේ පස්සේ ඉතින් මට මම ජොබ් එක කරන ගමන් තමයි මේ නාට්‍ය රංග කලාව පිළිබඳ ඉගෙන ගත්තේ ඉතින් එහෙම ගමන යද්දි මට වාසනාවකට වගේ දම්යන්ති ෆොන්සේකාගේ රංගන පාසලට එකතු වෙන්න ලැබුණා. ඉතින් ඒකේ අන්තිමටම කරන ස්ටේජ් ප්ලේ එකේ මට රෂියන් ගර්ල් කෙනෙක් කැරක්ටර් එකක් තිබුණේ. ඒකේ මේන් රෝල් එක හම්බුණා. ඉතින් වේදිකාව කියනවනේ ඉතින් රංගනේ මුල් පාසල ඉතින් මට වාසනාවකට වගේ වේදිකා නාට්‍යකින් තමයි මේ ටෙල් නාට්‍ය ශ්‍රේෂ්ඨට එන්න මුල් අඩි තාලම මේ හම්බුනේ. ඉතින් ITN එක ගැන කතා කරනවා මට ඇත්තටම මහ ගෙදර වගේ. මොකද ඒකට හේතුව තමයි මම නාට්‍ය කීපයක ඒ වෙදි රඟපාලා තිබුණා. හැබැයි මගේ නාට්‍ය ජීවිතේ පෙරලියක් වුණේ මේ ITN එකෙන් කරා හාරත හේර කියලා. මේ ITN එකේම ස්වාධීන රූපවාහිනියේ අධ්‍යක්ෂකවරයෙක්ෙන් චන්දික විජේසිංහ මහතා. එයා ඉතින් මගේ දක්ෂතාවය සලකලා මම වගේ අලුත් ළමයෙක්ට එයාගේ නාට්‍ය ප්‍රධාන චරිත දුන්නා. හැබැයි ඉතින් ඒ චරිතෙට ගොඩාක් සාධාරණයක් ඉෂ්ට කරන්න එයාත් ගොඩාක් මහන්සිලා. මොකද කලින් වර්ක්ෂොප් තියලා ඒ කියන්නේ රඟපාන ගවුනුත් අද මේ ප්‍රෝග්‍රෑම් එකට ඉස්සෙල්ලත් ඇහුව සුසිලක්කා මේ තාරයා කියන්නේ තාරයට හොඳට ඇඩ් කරන්න පුළුවන්. මෙහෙම ඇඩ් කරන්න පුළුවන් එයා සාමාන්‍ය මේ දේවල් කියලා කියන්නේ එයා සාමාන්‍යයෙන් කෙනෙක්ට එකපාරට තෘප්තිමත් වෙන්නේ නැහැ එයා රංගනය ගැන. එයා කියන්නේ චරිතෙට එයා සාධාරණයක් මට ඉෂ්ට කරන්න ගොඩාක් මේ උදව් වෙච්ච අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් ඒ අවස්ථාව ලබා දීම ගැන ඉතින් ස්වාධීන රූපවාහිනියට ඉතින් චන්දික විජේසිංහ මහතාට මම හිස්සනවා ආචාර කරනවා. ඉතින් ඇත්තටම මගේ රංගන කියන්නේ ටෙලි නාට්‍ය ජීවිතේ පෙරලියක් කරපු channel එකක් තමයි ITN කියන්නේ. ඒ නාට්‍ය විතරක් නෙමෙයි මම දෙයියන්ගේ රටේ නාට්‍ය මම චරිතයක් කරා. මේ මෑතකදී ගිය සත්වර්ෂා ඒකෙත් මට ප්‍රධාන චරිතයක් ලැබුණා. හැබැයි හැම නාට්‍යයකටම මට ප්‍රධාන චරිතයක් හම්බෙන්න මූලික අඩිතාරම වුණේ හාරතේරා.
හාර දෙහෙරා හොඳ හොඳට මොනවද කියන්නේ අර කාඩ් ගන්නකොට හාර දෙහෙරා හොඳට වැටලා තියෙනවා කැපිලා නේ නිමංක වාගේ මං හැමදාම මේ මේ චූටි චූටි ප්‍රශ්න අහලා දැම්මට ඇති වෙලා මට හිතන වගේ හරි බරපතල ප්‍රශ්නයක් අහනවා මම අර මතකයි 2009 ලංකාවේ 169 වෙනි නාවික හමුදා පුහුණු නැත්නම් ආධුනික නැවියන් බඳවා ගැනීම ඔයි කියන කාරණාව 169 වන බඳවා ගැනීමේදී ඔබ එක හිත හිතාගෙන යනවා මම ලංකාවේ ඉන්න විශිෂ්ටතම නාවික මේ නැවියා බවට පත් වෙනවා කියලා ඒ හීනේ ඔබ සපුරා ගන්නවා හැබැයි මේ කාරණාව ඉවර වෙන්නේ බන්ධනාගාරයේ මැලිකඩයි අපිට හිතමු මැලිකඩ හරි කොහේ හරි බන්ධනාගාරගත වෙන්නේ ඇයි නාවික හමුදාවේ එච්චර හොඳට වැඩපෙන්නපු කොල්ලේ නෑ ඇත්තටම ඒ කාල අපේ අපි ඉඳපු කාල සීමාවේ අන්තිම හරියේ ඒ රන් වෙනවා කියලා කියන්නේ ඒක රන් වෙන ආයතේ ඒ රන් වෙන ටයිම් පීරියඩ් එකත් එක්ක තිබ්බේ පනිෂ්මන්ට් එකට තිබුණේ ජේල් ඇන් ඩිස්චාර්ජ් තිබුණේ එතකොට අපි ඇබ්සන් වෙලා ඉන්න රන් පීරියඩ් එකත් එක්ක හෙඩ් ක්වාටර්ස් වලින් තමයි මේ දින ගාන කවුන්ට් කරලා එවන්නේ එතකොට මේ පනිෂ්මන්ට් එක අනිවාර්යයෙන්ම ඉවර කරන්නේ ඇයිද නාවික හමුදාවේ ඉන්න බැරි වුනේ තාඩන පීඩන ඉවසා ගැනීමට තරම් හදවත ශක්තිමත් මදි වුණාද නෑ අතර මට මම නාවික හමුදාවට යන්නේ 2008 අවුරුද්ද එතකොට මම ජීවිතේ මම හිතනවා මම ටාගට්ස් වලට මම කොහොම හරි යන්න ඕන කියලා එතකොට එතන 400 ගානක් හිටියා මගේ ඉන්ටෙක් එකේ ඔක්කොම මේ රෙක්රූට්ලා පස්සේ ඉතින් මම ඒ හැමෝගෙම විශිෂ්ටතම ආදුරක නැවිය විදියට තමයි ඉස්සර යන්නේ इतक मगे जीवित लभु लोकम पन्नरिया मम एक महितना इतनी तमय मठ धन जीवित किसीम विलावक किसीम देखट मोनम हेतु दिमाक वेलाल वटन बैकी पन्नरे मंग अरगन मूर्द तुनक वगे काले तम सेवे करे नाविकमुद तूर्यवाद कंड युक्त तमय ब्रास् प्ले करे पड़ी काली इतकोट कोहमहारी इतनी एलियट आव मठ गायके अत्र हेतुना मठ कट्टे वाड़ सिंग करना बोलवा मैं मट ड्यूटी ओह अतुले कट्टी की पोल बोनो ऐ थिंक ये गोल्लो की मेम करो तुंदर दी मैं कुहमारी उलूट वैदना किसी मरमुना के दोनों गायकना की कुहम देखिए मे कतुले मुखद वेन्नी की दिन इलियर बेस्ते अब मम रन मिलाइप रन पीरियड और मार के अतुलते मम एक मम एक मम वेडरा मट वेडर सिद्धवे निर्माण हदन ये सिंधु अटक पीतर मैं हदागत ඒ හදාගෙන මම ඉන්න ප්‍රොඩියුසර්ස් ලගාවට එහෙම හැමෝම ගාවට ගියා ඉතින් ඒ කාලේ ඊට පස්සේ ගිහිල්ලා තමයි අනාතර වාරේ තමයි රාජ් හම්බෙන්නේ මට රාජ්ට මට පෙන්වන්න තිබ්බේ අර මං කලින් කරපු සින්දු ටිකේ වොයිස් ටික වොයිස් එක පෙන්වව ගමන් එයාට ඕකේ වුණා පස්සේ යා මාව කෙලින්ම කසුන් කල්හාර යටතේ වොයිස් ට්‍රේනින් වලට යා දැම්මා ඊට පස්සේ එතනිනුත් මම ගොඩක් කසුන් කල්හාරගෙන් එතුමාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් මම ගොඩක් ගරු කරනවා, ගොඩක් මාදරය කරන, ගොඩක්ම රෙස්පෙක්ට් කරන කැරක්ටර් එකක්. ඉතින් ඔහොම තමයි ඉතින් ෆීල්ඩ් එකට එන්න සෙට් වෙන්නේ. ඔබ හිතන්නේ නැද්ද නිකන් අපරාධේ නාවික හමුදාවේ අපි කිය එහෙම නැත්නම් ඒ ඉන්න ඕනේ කාලේ ඉඳලා ගියා නම් හොඳයි නේ කියලා හිතුන්නේ නැද්ද? නැත්නම් පන්තනාගාර ජීවිතයත් යම් කිසි දෙයක් එකතු කරගත්තා ජීවිතේට. ඔව් අනිවාර්යයෙන්ම. මොකද ඒකෙදි নানা ආකාර මිනිස්සු ඉන්නේ. ඉතින් ඒක ඇතුලේ සාමාන්‍යයෙන් අපිට එළිය හම් හිතා ගන්නවත් බැරි චරිත ගණනාවක් හම්බ වෙනවා ඒක ඇස්සේ. ඉතින් මේ බොහොම සියුම් දේවල් වලට සමහරවිට මේ හිතා ගන්න බැරි පොඩි 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 මික්ස් අර මික්ස් ෆයර් වෙනවා කියන්නේ මික්ස් ෆයර් එකක් ඇති ඒ වගේ දේවල් වලට මුළු ජීවිත කාලීවිතේම වන්දිගේ වෙන කට්ටිය ඉන්නවා ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට ජීවිතේ ඉවසීම සහ අර ඉවසීම කියන එක තමයි ප්‍රගුණ කරන්න දෙන ලොකුම මේ වේක සාමාන්‍ය ජීවිතය ඇතුළේ ඉඳිද්දි මම ආ හිතාගත්ත කිසිම දවසක මේ ඒ වගේ තැනකට යන්න වැඩ කරන්නේ නැහැ කියලා ඉතින් ගිහිල්ලා නම් තියෙනවා උත්සව වලට නේ මේ ඉතින් ඒකත් විස්තර පදින්ජි කියන්නේ නැත්තන් නෑ නේ හොඳයි අපි ආරාධනා කරනවා අප රැක්කට ගීතයක් ගායනා කරන්න
මතකයි කාටූන් එකක වාගේ වගේම කටහඬක් තිබ්බා. ඔව් බලපු කාටූන් එක. මොකද්ද ඒ කාටූන් එක? මේ ඒක පොඩි කාලේ කරපු එකක් කිකිලියෙක්ට මං හඬ කැව්වා. ආහා. කිකිලියෙක්ට කොහොමද හඬගම? මට ඉස්සර ඉඳලා මේ සිං කරද්දි පොඩි හස්කි සවුන්ඩ් එකක් එනවා හනේ. ඒත් එක්ක මට හඬවල දෙකකට කතා කරන්න පුළුවන්. බලමු නැත් හඬ. මයිකේ කැලක් නියන් කියලා බලන්න. නාදනේ කිව්වෙම අනේ පුංචිරාල පොඩ්ඩක් කොහොම ඉන්න ඒක හොඳම එක මම කුකු ත්‍රිශාලා විජේතුංග කියනවා ඒකට වජිරක්ක හරි ආසය මොකද හඬවල දෙකකින් එක ළඟ කියන්නේ මට දැන් එන්නේ නැහැ හරියට මේ හඬ නෑ ආවා ඒක වාගේ කයි එරකයි වෙනසක් තිබ්බා ඒක ඔව් ඉතින් ඒක තමයි කුකුල් හඬ කිකිලියගේ හඬ ඉතින් ඒක දැන් තාම කරනවද දැන් ඉවරද කාට නෑ දැන් ඉවරයි මං හිතන්නේ මම ඉස්කෝල යන කාලේ ඒ කියන්නේ ග්‍රේඩ් 6 වගේ ඉන්න කාලේ මතකද ඒ කාලේ මොකද්ද YouTube ट्रेंडिंग YouTube म्यूजिक वीडियो लंकावे कौर नोदन नमुत लुकु विनसा वीडियो तम लंकावे ट्रेंडिंग अत्थदा बल वास्तव සහයතනින් එහාට ඒකට ඇටැක් කරමින් තමයි මේ ට්‍රෙන්ඩි කලාව බිහිවෙන පටන් ගත්තේ. අනේ නෝ. ඒක අයියා තමයි ඇඩ් කරේ නේද? ඔව් මම ඇඩ් කළා. ඒ කාලේ ෆීමේල් වෝකල්ස් මම තමයි අසින් කරේ. ඒකේ මම හිතන්නේ චාමික සිරිමාන අයියා මම හිතන්නේ සිං කරන්නේ ඔව්. ඒක දිනේෂ් අයියාගේ කම්පොසිෂන් එකක්. ඉතින් ඒ ඉන්න ගමන් කියපු තව සින්දුවක් තමයි. ඒක මේ ඒක කියනකොටත් ඉස්කෝලේ නේද? ඒක කියනකොටත් ඉස්කෝලේ නේද? ඔව්. තාම ඉස්කෝලේ නේද? නෑ. දැන් නෑ නේද? බෑන්ඩ් එකට ජොයින් වෙද්දිත් ඒ ලෙවල්ස් කරන කාලේ තමයි. හොඳයි සුසලක්කා ඔව් දැන් මේ රගපාණ්ඩ ගියාම අපිට ඕනෙම කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවානේ අපිට නාන්න සිද්ධ වෙනවා වැටෙන්න සිද්ධ වෙනවා දුවන්න සිද්ධ වෙනවා සමහරට සින්දු කියන්න සිද්ධ වෙයි ගුටි කණ්ඩත් සිද්ධ වෙනවානේ හරි දැන් මම මෙහෙම කිව්වහම කෙනෙක්ට හිතේ මේක ටෙලි නාට්‍ය හරි චිත්‍රපටිය හරි අවස්ථාවක් කියලා ගීතා කුමාරසිංහ මහත්මියගෙන් ගුටි කෑව නේද අවංකවම දැන් ඔහොම කියනකොට සමහරවිට ඉතින් මේක මම මේ කියන්නේ මොකක් හරි සිනමා පටයක කියලා. සිනමා පටයකදී තමයි තමයි. ඇත්තට මොකද උනේ? ඇත්තටම පාලමයට චිත්‍රපටිය. මගේ ප්‍රථම චිත්‍රපටිය. එතකොටත් මම පරණ ලක් වගේ ITN එකේ රඟපාන කාලේ. හැබැයි අපේ ස්වාධීන රූපවාහිනී සේවයේ කෝපි කඩේ පීක් එක. තම නම්බර් 1. ආවතිව දන්න ඕනේ හතරක්. තොට ළඟ තමයි ෂූටින් තිබුණේ. හැබැයි මේ මම ගීතා කුමාරසිංහ කියන්නේ දැවැන්ත මං හබරල කොලේකට වැටිච්ච වතුර බිඳුවක් වගේ කොහෙන්දෝ ප්‍රේමරත් මහත්මයා අපේ නැසී ගිය කොහොමහරි මාව තේරිලා තිබුණා වලහගේ බිරිඳට හරි ආසාවෙන් පළවෙනි චිත්‍රපටිය අම්මෝ ඉතින් මොනාද ගියා මං ආවා කියපුවාම තොට ළඟ ඒ කියන්නේ ඒ දරිද්‍රතාවයෙන් පෙළුණු ගැහණියකගේ චරිතය මම හරියටම කරපු නිසාද මුළු තොට ළඟම ආවා මං ආවා කියලා මට ළඟ වුණා මටම ළඟ වුණා ළඟ වෙනකොටම මගේ ආදරණීය සොයිරිය කිව්වා
කරදර වෙනවනේ මෙතන සෙනග පිරුණාම කතා නොකර ඇතුළට යන්න මේක තමයි සත්‍ය නෑ මට එහෙම ඉන්න බෑ මං කොහොමද එහෙම ඉන්නේ මේ එනවා දේශපාලඥයෝ යන්නේ ගෙංගෙට කතිර ගිල්ල ගන්න දැන් මේක හොයාගෙන එනවා මට ඉවසීමක් නෑ මං හිතුවා අම්මා මම තමයි රජිනම රජිනමමයි අපේ රාජ්‍යය කියලා මං කිව්වා මට ගීතා කුමාරසිංහ කියන මහත්මිය අමතක වුණා ප්‍රොඩියුසර් කියලා මතක නෑ මේ මේ චිත්‍රපටය කරන්නේ අය කියලා වියදම් කරන්නේ මුකුත් මතක නැතිලා ගියා මං මගේ වාචාල කට මං කිව්වා අක්කේ මේ ඒකනම් කරන්න බෑ මං අර ඈතකට ගිහලා කට්ටියත් එක්ක කතා කරන්නම් කියලා එන්නානේ කියලා එක්කන් ගියා අර සෙනග ටික ඔක්කොම මද ගිහලා ඉතින් කතා කරලා ෆොටෝ අරන් ඔක්කොම කරලා ආවා ඊට පස්සේ සීන් එක තිබුණා මේ මම මාකට් එකට එනවා ගීතක් අම හැමෙනෝ මගේ මිනිහානේ දැන් කතාවේ හැටියට තියන් ඉන්නේ මේ පාලමර චිත්‍රපටේ ආ පාලමර චිත්‍රපටේ ඔව් පාලමර චිත්‍රපටේ එතකොට සනත් ගුණතිලක මහත්මයා මම හින්ට් එකක් අරින්න තියෙන්නේ නව කතාවෙත් තියෙන මේ විදියයි මොන හින්ට් එකක්ද මාව උස්සලා දැම්ම අර පලා තට්ටුව උඩට නැග්ග ඇඟ උඩ දුන්නා 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 බස්සේ 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 ගාලා මේවා මී ආව මීව මීව ආව මිල්ලි ආව මේම පොක්කලන් වගේ ආ මූණ දෙක වුණා අර කැහැටු මූණ මහත් වුණා ඒක ලොකු දෙයක් නේ මනෝජ් කට අරන් එන්න නැතු හිනාවෙන්නකෝ ඉතින් ඊට පස්සේ දැන් ඇත්තටම ගැහුවා දැන් මට හරි ෆිට් මං ගහන්න ගහන්න ඉතින් දඟලනෝ නෙන් ගීතක මරු ඒසෙන් ගහන බය නැපා කි අන්න පැන්නා කුකුලා මල්ලෙන් එළියට පැන්නා તો එන්න එපා කෝපි කඩේ පාඩ දාගෙන කියලා ගැහුවා මේ මේ සාසුද්දේ ඒ වචනේ තහගත්තා ආනා පීම් පීම් ගාන ඔන්න තොප්පි දාගෙන ඔන්න සුමින්ද සුමින්ද අපේ කැමරා මැතිතුමා මිස්ටර් ප්‍රේමරත්න තොප්පිය අදාගෙන ටක් ගාලා මැද්දට පැනලා ආව අන්න ජෝ මහත්තයා ඉන්නෝ මම බැනලා එනකොට මං ඒ කේලම කියන්නේ ජෝ වික්‍රම මැතිතුමාට එයා එතන බලාගෙන ඉන්නෝ මං එනකම් බඩු නෑ මේ ගුටි දැන් එමෙහෙන් ගියා එහෙන් පණිවිඩේ අරේ ගුටි කෙලියක් කියලා ආව ජෝ මහත්තයා මොකද්ද මේ කරන්නේ මොකද්ද මේ අපි මේ ඇවිල්ලා මේ උදේ ඉඳලා මොකද්ද මේ නටුම කියලා පොඩ්ඩක් කේන්ති ගියා. නමුත් ඉතින් ඒ ඒ ඒ ඒ එයාට දරා ගන්න බැරි වෙන අකීකරු කමනිය තන තියෙන්නේ. මං ඉගෙන ගත්තා දෙයක්. ඒ මං අකීකරු වුණා ඇයට. ඉතින් කොහොම හරි මූණ ඉදිමිලා හැබැයි විනාඩි පැය කාලක් ගියේ නෑ ස්වාධීන රූපවාහිනිය සේවයට මේ පණිවිඩය ආවා. එවකට හිටියේ අධ්‍යක්ෂකවරයා ජනක මහල්පත්. මං දන්නේ දැන් ඉන්නවද නැද්ද කියලා. එතුමායි අනිත් සියලු දෙනාම එකතු වෙලා දඩඩ බඩ ගාලා පිටපත් කුමාර සිරිවර්ධන තමයි මල් හිතේ ලියන්න ඕනේ මේ පිටපත. ඔහු ලිව්වා. එලි වෙනකොට ලියලා දැන් හෙට බදාදා යන්න තියෙන එඩිටින් එක පැත්තක දාලා ඒක හෙට යන තියෙන එක නවත්තලා මේ බදාදර දාන්නේ දැන් මේ මට ගහපු එක. දැන් මට කිව්වා මේත් කරන්න එපා ඔහොම ඉන්න කියලා. මං එහෙමම හිටියා. මේ ඒ මූණ ඉදිමිච්ච එකෙන්ම ආවා සෙට් එකට. වාඩි කෙරෙව්වා පිටපත වෙනසයි මෝ හාමිනේනෝ මොකෝ දයාවති උඹට උනේ ඉතින් ගැහුවා අල්ලපු ගෙදර අල්ලපු ගමේ ගීතා ගැහුවා ඌවා කියනකොට මම ඉතින් කියනවා ඉතින් උඹටත් ගහන්න තිබුණානේ උඹ මහ ලොකු චාන්දි ගෑණිනේ ගමේ කියලා හාමිනේ කියනවා දැන් මෙතන පිරිලා ඔක්කොමල මේ අනේ ඔය බාල්ලෝ බිරුවට කඳු පහත් වෙනවෑ කියලා ඔහොම ඔහොම කියලා එහෙම ගියද්දි ඉතින් ඒකේ ටික කාලයක් ඒ විදියට එහෙම තිබුණාට තාමත් අපි සහෝදරයෝ වගේ ආශ්‍රය කරනවා. එතන මං අහන්නද දැන් තරහද කියලා? අපෝ නෑ. ඉතින් මීට කරදරයක් වෙච්ච වෙලාවේ මම ගියා ඉතුමිය හොයාගෙන. ඒ ඒ ඉතින් අපේ විශේෂ අපේ රටක් වටින කට්ටිය. රජිනක් නේද? රජිනක්. අපිට එයාට කිට්ටු වෙන්න බෑ. රජිනකට වුණොත් කේන්ති ගියොත් දැක්කනේ වෙනද? කිට්ටු වෙන්න අපිට බෑ. එයා වෙනම චරිතයක්. හැබැයි එයා වටිනා කියන චරිතයක් අය. ඉතින් ඔය ඔන්න ඕක තමයි කියන්නේ. ගැහණිය කියන කෙනාට මම අවංකවම කියනවා ගැහණිය වරද්දා ගන්න තැන් කීපයක් තියෙනවා. අපි වරද්ද ගන්න තැන්වලදී තමයි අපිට වැරදෙන්නේ. අපි ඒක අපි සමාජයටවත් ආපු ආණ්ඩුවටවත් අපිත් එක්ක ඉන්න අයටවත් අපිත් එක්ක වැටිලා ඉන්න සහෝදරයොන්ටවත් ඇඟිලි දික් කරන්න බෑ. අපි අපිව පාලනය කරගන්නේ නැති වුණාම ඇති වෙන ගැටලුත් එක තමයි මේක යන්නේ. ඒක ඉතින් කාන්තාවන් විතරක් නෙවෙයි පිරිමි අපිටත් එහෙම තමයි නේද? නෑ දකින්නේ සමාජ ගැහණියනේ. ලොකුවට පිළිමිබ කරන්නේ ගැහණිය කරන වරද. හැංගීම් බර අවස්ථාවක් අපි පොඩක් රිලැක්ස් වෙන්නත් එක්ක තාරයට ආරාධනා කරනවා ගීතයකින් ලස්සන මගේ සිත ගීතෙන් බේසික රදරය ලස්සන කරන්න.
ජාත්‍යන්තර රූපලාවන්‍ය ශ්‍රී ලාංකේය අනන්‍යතාවයේ ඩ්‍රීම් ඩ්‍රෝන් වෙතින් තමයි මේ වැඩසටහන සඳහා සාදර අනුග්‍රහය දක්වන්නේ විශේෂයෙන්ම දේශීය රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක් වන ඩ්‍රීම් ඩ්‍රෝන් දැනට වසර 20කට අධික කාලයක් රූපලාවන්‍ය නිෂ්පාදන ශ්‍රේෂ්ඨයේ නියැලී සිටින අතර රටවල් 35කට අධික සංඛ්‍යාවකට රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කිරීමද සිදු කරයි. එනිසා ඔබ ඉන්න රටේ සමහර විට ඩ්‍රීම් ඩ්‍රෝන් තියෙන්න පුළුවන්. එනිසා ඔබට ස්වභාවිකවම ලස්සන වීමේ හැකියාව ලෝකේ රටවල් 35ක හිටියත් අවස්ථාව තියෙනවා. හොඳයි සජිත් ඔබේ සංගීත භාවිතයේ මොන වගේද? අපි හොඳාකාරවම දන්නවා ජිප්සිස් නායක සුනිල් පෙරේරාගේ සංගීත භාවිතයේ කොයි ආකාරයකද කියලා. ඔහුගේ ගීතවල තියෙන උත්ප්‍රාසය, ප්‍රහසනය, එහෙම නැත්නම් සමාජ යථාර්ථයේ විනිවිද දැකීම මේ කරුණු කාරණාත් එක්ක ඔබගේ සංගීත භාවිතයේ කොතනද තියෙන්නේ? मगे तीन मम लील काम लील तीन तीन सिंधु हूँ पेलाके हूँ हास जानक सह हूँ क्लासिकल टाइप लील तीन मम दिशल सिंधु अकर रॉक एंड रोल हेम पेत तीन इतर राम इतर अग्नि मगित मम लियन मैं लियान ट्रई करना हेम दिशा में एक विधि सह अलुत्ट मत हम लीवेन तरह एक विधि लीवन अलुत्ल मैंने राम मैं एक विधि मम लील दीयन रिलीज कर गीत देखा किधर थी हेम लुकूट मुकूत ने थिंक दैन तब कर लीन सिंधु तीन आप लगती मेटी एक सर कर लो एक दाल काल बलांगी नोटी आप सैट कि आप सिंधु एक दिखा कर मुकेला हिटी है भाई अरे हेमता लुकूट मैं किसी में गीत हेम जनप्रिय वेला एक किसी में गया निकाक कर जाना फ्री वेला ने इतना घर किया ने बेहत आम प्रतिचार को हम दिए एक एक हर यमार हुई थी मैं 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 मुखाद प्रतिचार की ने क्या इतना मैं एक किया ने बेहत आम नहीं मामा ऐत अपरेक आई अपरेक क्योंकि हम निकांग का हरने आगे निकांग अपरेक इतना क्यों हम हरने आगे साई जगह ना कुछ दान मैं खता वत्ती ना नहीं वाव हम बैंड गहरा एक एक बैंड वाले इंदला कोलंबत पेविल्ला अपे चंपक रामनायक वाव दानवा शक्ति කණ්ඩායම ලංකාවේ පෙරලියක් කරපු සංගීත කණ්ඩායමක මෙහෙම කතාවක් තියෙනවා ශක්ති ඉතාලි ගියාම කපිල පැන්නා කියලා. ඔව් එහෙම තමයි ඒක ගියේ මෙහි. නමුත් එහෙම දැන්නේ මේ අතර මොනේ ඒ කියන්නේ කොහොමද උනේ? ඒ කියන්නේ අපි එහෙ ගිහිල්ලා ඉතින් ඒ ශෝස්ටි කොක්ක මම ප්ලේ කරා. ඊට පස්සේ මගේ අයියා දවස්වල කැනඩාවේ ඒ කියන්නේ ඉතාලි මිලානෝ ඉඳලා කැනඩාවට ගිහිල්ලා හිටියේ ටොරොන්ටෝ වලට. මොකද එයා මේ ලංකාවේ ගුවන් හමුදාවේ ඉඳලා ඔය ඇවියොනික්ස් පැත්තෙන් එයාගේ වැඩි දුර මොනවාද කෝසස් වගේකට තියා නැවතත් මිලානෝ වෙලෙ හිටියේ තියා මට කෝ ටික දවසක් ඉඳලා යන්න දැන් ඔයාලා ලංකාවට ගියාම ඉතින් මේ දවස්වල වැඩි ෂෝසුත් නැහැ නේ විස්තර අහලා ඉතින් අයියා සුරේන්ද්‍ර අයියට කියන්නම් කියලා මට කෝ ටික දවසක් ඉතින් අයියා ඉන්නේ හිටියේ දැන් අයියා ඊට පස්සේ ආයි යනවා කෝවා කැනඩා ඉතින් එහෙම දෙයක් තමයි වුනේ අන්තර මේ ගීති ඔය විදියට පැන්න කියලා කිව්වා ඔව් ඉතින් එහෙම තමයි පැන්න විතර නෙවෙයි සව සමහර අය කිව්වා මම එහෙ සුදු ජාතික කාන්තාවක් විවාහ වෙලා එහෙම කිව්වා ඇතිට මට ළමයිත් ඉන්නවා කියලා සමහරු කියලා ඒ වගේ කියපුවා තියෙන දන්නේ නැද්ද මෙහෙ යන ඉතින් ගොසිප් 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 කියන්නේ හොඳ මේක ඉතින් එහෙම තමයි ඒ වගේ හැබැයි දැන් නම් ඉතින් ගොසිප් නැතුව ජනප්‍රිය වෙන්නත් බෑ වගේ කවුස් තියෙනවා සමහරු දේ වගේ දේවල් කරනවා ඇත්තටම ජනප්‍රිය වෙන්නම හැබැයි ඒකට හේතුව තමයි ඔය ඉතාලි වගේ රටවල් වලට අපේ කොල්ලෝ ගිහිල්ලා ගොඩක් පැනලා තිබුණා ඔව් එහෙම වෙන අවස්ථාවක් තියෙනවා මම චිත්තපටිනුත් දැක්කනේ මේ සත්‍ය කතාවක් පාදක කරගෙන හදපු චිත්තපටිනුත් අපි දැක්කා අපේ මේ ක්‍රීඩාවට ගිය අයත් පැනලා තිබ්බා. ඒක නිසා ওই කතාව කවුරුර කිව්වොත් එහෙම විශ්වාස කරන්න. ඔව් මොකද මමත් දැන් මම ඇතරම මට ඒ ටුවර් එකට යන ලේස් වෙලා මම ඇඳුම් ගේම ලේස් කළා මම අම්මටත් ඇඳලා මාසිකෙන් එනවා අම්මේ කියලා එහෙම තමයි ගියේ. ඉතින් එහෙම අපි කවදාවත් එහෙම හිතුවේ නැහැ. ගියන් පස්සේ ඇතරම හිතුණාද මේ රට ටිකක් කරකට වඩා හොඳයි වගේ එහෙම කිව්වා. නෑ නෑ එහෙම හිතුණේ නැහැ. හැබැයි ඉතින් අයියා කව චුට්ටක් ඉන්න ටික දවසක් මයත් ආයිමත් යනවා මේ ඉඳලා දවස් කීපයක් ඉඳලා යනවා. චුට්ට දැන් අවුරුදු කීයකට පස්සේ ලංකාවට ආවේ? ඉතින් ඊට පස්සේ කොහොමත් ලංකාවට කතා කරද්දි ඉතින් අපේ සංගීත කණ්ඩායමත් ලොකු වෙනස්කම් සිද්ධ වෙලා තිබුණා වෙන ප්ලේයර්ස්ලා අරගෙන ඉතින් එච්චර අවස්ථාවක් තිබුණේ නැහැ මම තකහණියක් එන්නේ ඉතින් පස්සේ ඉතින් එහෙම එහෙම කාලය ගිහිල්ලා කුමාර් ඉතින්
මම එහෙ ඊට පස්සේ සංගීත එහෙ ඒ වෙනකොට මම මේ කතා කරන්නේ 96.96 7 වගේ ඒ මිලානෝ නගරයේ මේ ගෲප් මොනා තිබුණේ නැහැ මට කීප දෙනෙක් කිව්වා මේ ඒගොල්ලෝගේ උපන්දින සාද ඔය තියෙනනේ අර බෞතිස්ම කරන ක්‍රිස්තියානි මේ අයගේ ඒ වගේ වට ගොඩක් වෙලාට ඒගොල්ලෝ පොඩි රෙස්ටුරන්ට් එකක් අරගෙන මේ කැසට් ප්ලේයර් එකක් දාලා තමයි ඒගොල්ලෝ සින්දු අහන්නේ නටන්නේ ඉතින් මම තමයි මුලින්ම මේ පොඩි ලීෆ්ලට් එකක් මේ කළා මම පටන් ගත්තා වන් මෑන් ප්ලේ කරන්න මොකද බෑන්ඩ්ස් කීපයකට ගිහිල්ලා ජොයින්ට් වෙන්න මේ මට ආරාධනා ලැබිලා ගියා නමුත් පොඩ්ඩක් අමාරුයි ඒගොල්ලොත් එක්ක කරන්න අර මොකද දැන් මෙහි අපි දැන් වෘත්තියක් විදිහට සංගීතය කරන්නේ ඒ කියන්නේ උදේ ඉඳලා හවස වෙනකම් අපි රිහර්සල්ස් කරනවා නමුත් අර එහෙ කට්ටිය රස්සාවක් කරන ගමන් කරනකොට ඉතින් ටිකක් අමාරුයි ඒක කරන්න ඉතින් ඒ නිසා මේ පස්සේ ඉතින් මම තනියෙන් පටන් ගත්තා වන් මෑන් ෂෝස් කරන්න ඒ විදිහට ඉතින් ඊට පස්සේ එහෙම එහෙම කරගෙන දිගටම ගියා පස්සේ 20ක් අතර කරගෙන ගියා ඒක සෑහෙන කාලයක් දිගට ගියා අන්තිමට ඉතින් රෙකෝඩින් පැත්තට ගියා මේ ඒවා ගෙන ගත්තා මොහොම කාලේ ඉතින් ඔය රැකියාවගෙන කතා කරනකොට තාත්තා දැන් වා රැකියාව කරන ගමන් තමයි ඉගෙන ගත්ත කිව්වේ නමුත් පොඩ පොඩ වැඩ හම්බෙනකොට ෆුල් ටයිම් ජොබ් එකෙන් අයින් වෙලා පාර්ට් ටයිම් ජොබ් එකකට යනවා ඔව් ඒ රංගනයේට වෙලාව යොදවන්න ඕන නිසාද ඔව් රංගනයේට වෙලාව යොදවන්න ඕන නිසා මම කාලා තිස්සේ එහෙම රැකියාව බැලුවා අයියේ එතකොට ඉතින් මට වාසනාවට ඇඟරුම් ශ්‍රේෂ්ඨය කියන්නේ මම අර මේ අර කිව්වාගේ අර විදේශ කියන්නේ නෑකම් කියන නිසා මගේ ස්ට්‍රක්චර් එකට ගැල යුකේ ස්ට්‍රක්චර් එකට මොඩල් කෙනෙක්ව හෙව්වා හැබැයි ඇඟලුම් ශ්‍රේෂ්ඨ ගැන ඒ කියන්නේ අධ්‍යාපනය හදාරපු කෙනෙක් ඉතින් මට වාසනාවකට ඉතින් ඒ වගේ රැකියාවක් කවුරුනේ ඉතින් මට සතියේ දවස් දෙකයි ඒ රැකියාවට ඇඳි මේ දවස් ටික ඉතින් හැමවම දන්නවනේ කෙවෙන්නේ දුෂ්කර කාලයක් ඉතින් මේ දවස්වල මට ඉතින් එතනට ජොබ් එකට යන්නත් නෑ කියන්නේ අපි ගොඩක් පරිස්සම වෙන්නේ රැකියාව කරන්න ඉතින් ඒ රැකියාව කරන්නේ සූම් හරහා ඉතින් මම වාසනාවට වගේ රැකියාව හම්බුණා දැන් ඒ රැකියාවත් කරන ගමන් රංගන ශ්‍රේෂ්ඨත් කරන ගමන් මම මට ලুকু කියන්නේ බලාපොරොත්තුවක් තියෙනවා අනාගතේදී මනෝවිද්‍යාත්මක වෙන්න. ඒක මට පොඩි කාලේදම තිබ්බ ආසාවක්. ඉතින් මනෝවිද්‍යාත්මක වෙන්න මෙලෙස සයිකලොජි ඩිග්‍රී එකක් කරනවා. ඔය සයිකලොජි කරපු කෙනෙක්ගෙන් මම ඇහුවා ඇයි සයිකලොජි කරේ කියලා. ඇය කිව්වා ඇයි බොහොම මේ වැදගත් කාන්තාවක් කියන්නේ වැදගත් සමාජයක් ඇසුරු කරන කාන්තාවක්. ඇය කිව්වා මට තියෙන මානසික තත්ත්වය තේරුම් ගැනීමටයි මම සයිකලොජි කරේ. මම කරන්නේ ඒක නෙමෙයි. මම සයිකලොජි කරන්නේ ඇයි ඇත්තටම කිව්වොත් සයිකලොජි කියන්නේ මනෝවිද්‍යාව කියන්නේ මිනිස්සු ගැවසෙන මිනිස්සු වැඩ කරන හැම තැනම සයිකලොජි තියෙනවා මිනිස්සු මත තියෙන එකම විෂය තමයි සයිකලොජි කියන්නේ අන්න ඒක නිසා තමයි මම මනෝවිද්‍යාව තෝරගත්තේ ඒක මිනිස්සුන්ට විතරද මිනිස්සු විතරක් නෙමෙයි ජීවීන් කියන පණ තියෙන හැමම මත සයිකලොජි කියන කෙනෙක් ඔයාලා කියන බඳ අපේ මනෝජ් පීරිස් මහත්මයාගේ පූසා නැති වුණා ඔව් මම යාට ඒකට තියලා තියෙන ඇඩ්වයිස් එක පූසා පූසාද ඔව් පූසා දුන්නා පූසා නෙමෙයි يعني ඒක හේතුව ඇයි එහෙම යා ගියේ එන කාලෙ ඉතින් මං කියලා තියෙන ඇයි අතරම ගිහිලා තියෙන මනෝත් පීසික පූසා මියා ගහලා යාට සලකලා නෑ හරියට සත්ව හිංසාව පවා ඒකයි මනෝජය දැන් නම් උත්තරයක් වාර මට මයික් එකක් ගෙනත් දෙන්න වෙනවා මොකද්ද මේ පූසර ඇයි එහෙම සලකන්නේ ඒ කියන්නේ ආදරේ වැඩි කමට දඩුවන් දෙනවනේ එහෙම ගැටලුවක් ආදරේ ෂෝ ආදරේ වැඩි කමට ගිහලා එහෙම පූසන්ට ගහන්න පුළුවන් ඔයාගේ පූසත් ගියා उत्तर බලද්දි මාර පිස්සු එයාට හොඳටම පිස්සු. ඉතින් ඒක ඩොක්ටර් කෙනෙක් ළඟට ගියම මට නම් හිතෙනවා ඒ කියන්නේ හරි හයිපර් ඇක්ටිව් කියලා. ඒකට ඉතින් එහෙම සයිකලොජි ගැන ලියපු දේවල් නැහැ කියවන සතුන් ගැන. මට තව එකක් කියන්න. ආ කිය දෙනා 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 දෙනා. මේ දැන් ඔය නැති වෙච්ච ඒගොල්ලෝ හොයන් try කරේ නැද්ද? මේ දුව ඔයා මම හිතුවා. නෑ මං කියන්නේ මෙහෙම සාත්‍රයක් බලන්නේ වගේ ගියේ නැද්ද? නෑ නෑ මම්මේ මට වෙත ඇත්ත සිදුවීමක් කියන්නේ. මම නෑනේ කාගේ වාගේ පූසත් නැතුණාද? නෑ මම පූසුවා දැන්. මට වෙලාවක් නෑනේ. කවුද නැතුණා? ඈ නෑ නෑ මං අහන්නේ මම මේ දෙන්නගෙන් අහන්නේ. ආ මේ දෙන්නගෙන් අහන්නේ. ওই දෙන්න සාත්‍රයක්වත් බැලුවේ නැද්ද? සාත්‍රයක් බලන තැනටම ගියා බැලුවේ නෑ. දැන් එහෙනම් මට වෙච්ච දේ මං කියන්නද? මම වෙනත් කෙනෙකුට මයි දන්නවනේ පැනලා උදව් කරන්න කියලා ඉල්ලන් කනවා කියන්නේ. මං ගියා කෙනෙකුගේ යම් දෙයක් නැති වෙලා. අපි ඉන්නකොට හොඳටම වයසක පෙන්ෂන් ගියපු මේ ජෝඩුවක් ඇවිල්ලා ඉන්නෝ. හරි සිරියාවන්තයි සුදු ඇඳලා පූලිමේ ඉන්නෝ අග කෙළවරේ. තුන්සියක් විතර සෙනග අපිට විශේෂයක් තියෙන හින්දා ඉස්සෙල්ලාට යන්න දුන්නා ඒත් මං කිව්වා අනේ අර දෙන්නට ඉඩ දෙන්න කියලා ඉතින් ඒ දෙන්නා ආවා
හරි සැරයි මේ සාත්‍තර කියන එකේනා මං ඇඩ් කරලම් පෙන්නනෝද දැන් හරි සැරයි වටපිට බලා වෝ කිව්වා අය වර මරන්නේ තියෙන්නේ වෝ කිව්වා මම් බැලුවා වටපිට වටද කියලා නෑ වට නෙවෙයි අර දෙන්නට පව් ඉතින් මට හිතෙනවා මෙහෙමත් කෑ ගහන්ති එනට අරුණයා වෝ කිව්වා අනේ අර දෙන්නයි නෝ සුදු ඇඳලා අනේ හරි සිම්පල් එන ඇවිල්ලා තින් බුලත් අත දීලා ගණි සල්ලි හා සල්ලි සල්ලි එපාලු දෙයිය එපා එපාලු හා සල්ලි බුලත් අතේ තියෙන සල්ලි එපා කියලා ගන්න මේ හසත්තමයි වෙච්ච දෙයක් ඊට පස්සේ මේ ඇහුවා යකෝ දත් කුරු කාල ඇහුවා හොඳද කප්පෝ මහත්ය හන යකෝ හා තොපිලට ගෙවල්වල වැඩ නැද්ද කියලා ඇහුවා තොපිලට ගෙවල්වල වැඩ නැද්ද ඇහුවා ඇහුවා දැන් සීතල වෙලා අපි ඉතන සාත්‍රේ නොබල ගෙදර යමුද කියලා ඊට පස්සේ නෑ මෙහෙම එහෙමයි බලපන් ඉන්න පොලිම කොච්චර ප්‍රශ්න තියාගෙන ඉන්නේ ඉන්නේ මුන්දෙන් නැවෙලා නෝකේ හත්ත ආ තුවා දැන් බැලුවා මොකද යකෝ මේ වෙන්නේ කියලා හා සත්තු සතාන සතය කොල්ල මොකද පොලියම් සතරෝන ගින්ගලි කොමන එරියන් බල්ලා නැති වෙලා ගියා අල්ලපු ගෙදර ජෝඩුවගේ කොමන එරියන් බල්ලා නැති වෙලා දිව්වද බල්ලා ආන්දර ඉඳලා ඇවිල්ලා ෆුල් ෆුඩ් මගේ අන්දකින් මදක්කයි කොහොමද මරදේ කෝකටත් අල්ලපු ගෙදර පොඩ බලමුද බලමු ඈ ඕගොල්ලන්ගේ බලු සත්තු මෙහෙම බලා සත්තු ගින් ඉස්සෙල් අල්ලපු ගෙදර හොයන්න අපි මේ පූස හොයා ගන්නකම් අපි සුසලකට ආරාධනා කරනවා ගීතයක් ගන්නට නැතුව අයියෝ මේ ගායනා කරන අස්සේ කියන්නත් කියනවා
දිවංග දැන් මේ මම දැන් මං නිකන් මට අහන්නේ මේ මොකද්ද පදින වාහන වාහනයක් තියෙනවා ඉතින් ඔයාට මතකද ඔයාට වාහනයක් තිබ්බේ නැති කාලේ ඔයා එක රැකියාවක් කරනවා ඔයාලේ රැකියාවේදී ඔයාට හිමි එක එක අයගේ යතුරු වරකට බාර දෙනවා මෙන්න යතුරු මගේ රැකියාව ඔයා කැමති නම් කියන්න මම කියන්නේ යතුරු ටික දුන්නයින් පස්සේ ඔයාට හිතුන්නේ නැද්ද මේ වගේ කාර් එකක් පැදලා බලන්න ඕනේ කවදා හරි මෙහෙම යන්න නම් කොහොම කොහොම ඇද්ද කියලා එලවලා බලපු කාලේ මතකද එහෙම ඉනේක් තිබුණා අර නේවි එකෙන් බැස්ස එළියට ආවට පස්සේ ඒ ටයිම් පීරියඩ් එකේ මට අන්තිමට අර සින්දු හදන්න සල්ලි ඕනනේ ගෙවල් වලින් ගන්න බෑනේ ඊට පස්සේ සින්දු ගණනාවක් කරන්න අවරත්නගමගේ මහත්මයා කරා රොෂාන් ප්‍රනාන්දු ප්‍රියන්තනාවලගේ ඒ කට්ටිය ලව්වා මම ගීත නිර්මාණය කෙරෙව්වා මේ ඉතින් මම රත්මලානේ බොරුපන පාරේ ඉන්ටිමේට්ස් එකේ තමයි මට වැඩ කරන්න සෙට් උනේ මේ එස්ඕ කෙනෙක් විදියට ඒ කියන්නේ මට දැන් අර නේවි එකෙන් අයින් වෙච්ච ගමන් යන්න තිබුණේ මට වෙන ජොබ් එක මට කොහොම හරි මගේ ගමනනේ යන්න ඕන මට ඒක දාලම නැහැ මම ඊට පස්සේ මේ සිකියුරිටි ජොබ් එකක් කරා අවුරුදු එකහමාරක් ඒ ඉන්න ගමන් දැන් මේ හැමදාම යතුරු දෙනවා උදේට ගන්න බෙන් බීඑම් අර එමෙන් දෙනවා මම කල්පනා කරා ඉතින් මාත් අනිවාර්යෙන්ම මටත් ගන්න ඕනේ කියලා වෙලා මම අන්තිමට ඒ අර එක එක වාහන මම පදින්න පුරුදු වුණා පුරුදු වෙලා කොහොම හරි මම දන්නවා මම ගන්නවත් කියලා මට කොහොම හරි මම දන්නේ නැහැ කොහෙන් හරි ඒක පේනවා පොඩි ඇතිමාවක් හරි එකක් හරිද මම අනිවාර්යෙන්ම දැනගත්තා මගේ ටාගට් එකකට මට ඇචීව් කරන්න පුළුවන් කියලා ඊට පස්සේ කොහොම හරි එහෙමම ලයිසන් එකක් දැම්මා ඒකත් ගත්තා ඊට පස්සේ ඉතින් එළියට බැස්ස ගමන් කොහොම හරි සබෑ වුණා කියමුකෝ අය ඕකේ තිබ්බා මියුසිකල් ෂෝ එකක් ඔව් ඒක ගීත ගායනා කරන්න හම්බුණාද නෑ මොකද වුනේ එදාට එදා තමයි අන්තිම දවස මම එහෙම වැඩ කරපු තැන කොහේ හරි පිටතනක එදා ලොකු ඉවෙන්ට් එකක් තිබුණා ඒගොල්ලන් කම්පැනි එකේ मट सिंधु की मम चास्या कि मम अंतिम बरी मैं मैं स्टेज दर बल नग्गा लंका जनप्रियतम संगीत कंडे सरित बैंडी इतना मम इसोगे मत अंतिम बैंड गाँव मत इंड बै मैं यूनिफॉर्म कल वाला हेम मम टी शर्ट ट्रउस दागे मम हेम स्टेज दिया ओ मार सिंधु की मत तेरे मेक बरपतल कम दिखे स्टेज दग्गा इट बेहला යන්න කියලා කෝ ඩිසිප්ලින් නැහැ නේද නැත්තරම ඔව් ඊට පස්සේ ඒක ඊට පස්සේ ගිහිල්ලා මම ගෙදර කෙලින්ම ගෙදර ගියේ මං හිතාගත්තායි කොහොම හරි මේක අනිවාර්යෙන්ම ගහනවා මගේ මැච් එක කියලා ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ තමයි ගෙදර ගියපු පළවෙනි දවසේම අල්ලන් ගියා මාව වන්දනාගාරේ ඔව් ඊට පස්සේ ප්‍රශ්න ටිකක් ඉවර කරගෙන ආවට පස්සේ තමයි මගේ නිදුකින් වෙන මන ගීතේ අර පෙර පෙර කරපු වැරදි වලට මං හිතන්නේ විපාක දීලා දීලා බන්ධනාගාර ජීවිතයෙන්නේ සියල්ල ඉවර කරලා ඔබ ඔබේ ජීවිතේ නැවත පටන් ගන්නවා ඔබ ගායකයෙක් බවට පත් වෙනවා ඔබට ඕන තරම් කාර් කියන එක බන නතින් වෙනවා මං හිතන්නේ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක් තමයි මේ මේ සියලු සිද්ධීන් අන්තිමට හැරලා බලද්දි ඒකේ ඒ මූඩ් එකත් එක්ක මං ආසයි අහිංසක කාව්‍ය ගැන කියන ගීතය මගේ සවන් විනාවී
සීරු පැටේන පින්තාරු ප්‍රහෙලිකා ආගේට තෝර ගන්න එන්න පේවෙලා මාහතුම්ම ගෝවනා ඒ කාරණාව තේරුමා අකිනිසකාවි ඔබ වසන්ත රැක්වි ආදරයෙන් ජීවිතයම පාත කරාවි වදන් කියන්න බෑනේ ඒ තරම් හඬ පෞරුෂයක් ඈ අඩි කීයද උස ඇත්තටම ඩිමංග මං හිතන්නේ ජීවිතේ ලැබපු ඒ පන්නරය ඒ හඬේ තියෙනවා ඒක හරි ස්ට්‍රෝං thank you ශක්තිය මෙහෙම කිව්වොත් මට එහෙම කතා කරනකොට මටත් ඉන්න බැරුව යනවා මට වගේ තවත් අයටත් එහෙම දැනෙනවා ඇති බලන් ඉන්න අපි ඔක්කොටම එහෙම දැනෙනවා ඇති මෙහෙම වුණා මට මෙහෙම වුණා කියලා මෙහෙම කෙටියෙන් අපි කියමු මේ මෙහෙම ලේබලයක් අපි ගහගමු නේද විඳවපු අය තත්තම විඳවපු අය විඳිනවා විඳින කාලේ දැන් විඳිනවා ඒක තමයි නේ කෙලිම උත්තරේ කියලා මට හිතෙනවා මරත් හිතනවා අපි හැමෝටම කියන්න කතාවක් තියෙනවා හැමෝටම කියන්න නව කතා පොත් වගේ කතාන්තර තියෙනවා අපි හැමෝටම අපරැක්කටත් තියෙනවා ඔය කතා වෙන්නේ නැති අනිවාර්යයෙන්ම ඔය අවුරුදු 20 ගානක් ඉතින් ඒ යුරෝපා රටවල ඉන්නවාගෙන සුද්ධියකුත් කතාවට පට බැඳගත්තා නෑ මං කියන්නේ කතාවක් හැදුණා ගොසිප් එකක් ඒක කතාවක් අක්කා ඒක කතාවක් තමයි ඉතින් ගෑනු නේනම් මේක දිගට දිගට ගෙනියන්නේ එහෙමද එහෙමනේ ඒක චුට්ට ගාව මේ ඔන්න මන් දන්නේ මේ සුසුලක්ක තමයි කියන්නේ ඕයි ඉතින් සුළු දේවල් ඕම තමයි අපරක්කයි ඔව් කියන්නේ ලංකාවට එන්න පාර පෙන්නේ කවුද ඔව් ඇත්තටම මේකත් මම මේ අවස්ථාව විශේෂම මතක් කරන්න ඕනේ දැන් මම ඊට පස්සේ මම මිලානෝ නගරේනේ මම ගොඩක් කාලය ගත කර ඉතින් රැකියාව කරන ගමන් එහෙ ඉන්නකොට ඉතින් මම සංගීතය ගැන්නුවා ශබ්දාගාරයක් හැදුවා විහංග ස්ටුඩියෝ කියලා ඉතින් ඒ මිලානෝ නගරේ මම ඒ වගේ වැඩටික් කරගෙන රෙකෝඩින්ග්ස් එහෙම කරගෙන මම ප්ලේ කරනවා කරගෙන එනකොට ඉතින් ඒ රැකියාවත් එක්ක මේ ලොකු දෙයක් ඇත්තටම ඉතින් ලංකාවේ වගේ දෙයක් ලොකු දෙයක් කරන්න බෑ ඉතින් සාමාන්‍යයෙන් එහෙම කරන් ඉන්නකොට මේ මගේ ගීතයක් නිර්මාණය කරගන්න මට කතා කරා මේ දිලනි කස්තුරි ආරච්චි මහත්මිය. ඉතින් ඒ ඊට පස්සේ මගේ මේ ටැලන්ට් එක ඇත්තටම එයා ගොඩක් දුරට අඳුරගත්තා ඒක. ඊට පස්සේ එයා මට කිව්වා මේ ඔයා ඇත්තටම මෙහෙ ඉන්න ඕන කෙනෙක් නෙමෙයි. ලංකාවේ ඉන්න ඕන කෙනෙක් මේ වෙනකොට මොකද හේතුව මේ ඔය තියෙන ටැලන්ට්ස් උත් එක්ක අපරාධය වෙන පාත් එක යන්නේ කියලා. වැරදි පාරකට ඔය රැකියාවල් කර කර හොම හිටියට ඔක කලාකාරගේ ජීවිතේ නෙමෙයි කියන එක. ඇත්තටම මම කල්පනා කරා ඒක ඇත්තටම හරි. ඉතින් එයා තමයි මට ලංකාවට එන්න මේ ගොඩක් බල කරලා කියලා මේ මේ මේවා කරලා හරියන්නේ ඔය වැරදි පාරක යන්නේ මේ රස්සල් කරන්න එපා ලංකාවට ගිහලා මියුසික් කරන්න. එයා කිව්වේ මේ වෙලාවේ ඔයා කොහරි ස්ටුඩියෝ එකක ඉන්න ඕන කොහරි බෑන්ඩ් එකක ප්ලේ කරන්න ඕන. ඒක මගේ ඔළුවට තදින්ම මේ කාවැද්ද ඔයා. ඉතින් එයා නෝ තමයි මං ගිය අවුරුද්ද ලංකාවට ආවට පස්සේ මම ඇයි ගිල්ලීම මර පද ඇයි ගිල්ලීම මත. ඔව්. එයා තමයි මට කිව්වේ මේ මේ සංගීතය කරන්න වෙන වෙනම කරන්න එපා ඔයා මේ ලොකට එවල තියෙන මියුසික් කරන්න. ඒ නිසා වෙන රස්සාවල් කරන්න එපා. ඕක තමයි වගේ රස්සාවල්. අන්න දෙලක්ක හදනවා නම් තව කතාවක්. ඔව්. ඒත් කාන්තාව. ඔව් ඉතින් ඕ වගේ ඉතින් ඕක ප්‍රශ්නයක් වුණ නැද්ද? ඔය කාන්තාව. නෑ නෑ එහෙම ඉතින් ඒවා මට විතරක් නෙමෙයි මේ ලෝකේ සියලුම දෙනාට හැමෝටම වෙන දේවල්. හැමෝටම එහෙම. ඉතින් ඒව ගණන් ගත්තොත් අපේ ගමන අපිට යන්න බෑ. යන්න බෑ. ඒක විශ්වයෙන් ලැබෙන ආශිර්වාදයක්. අනිවාර්යෙන්ම. මේ සුසිලක්ක දැන් නිවේදනය කරන්න පටන් ගරන්. මේ පුටුව දිහලා යන්න වෙන සත්‍යයක් තමයි දැන් තියෙන්නේ අපි මේක කතා කරලා වලට මේ සවන් දෙන්නේ නැතුව
අපි නිවැරදි අපි දන්නවනම් අපි නිවැරදි කියලා අපිට තියෙන අපේ ගමනේ යන්නේ. ඉතින් මිනිස්සු කේ කේ අපිට කරන් දෙන්නේ ඒකට. ඇත්ත ඇත්ත. ත්‍රිශාලා දැන් වා සොහාන් අයත් එක්ක අවුරුදු 7ක්. ඒ කියන්නේ එක්ස්පෙරිමන්ට් කියන්නේ ලංකාවේ සොහාන් වීරසිංහ කියන්නේ ගොඩාක් ශරීරේනුත් විශාලයි. සහ මේ විනෝදයටත් බරයි. බරයි. සහ අපි අහලා තියෙනවා කොරින් අල්මේදා, නොයිලින් හොන්ට, ජූඩි ඩිසිල්වා. ජූඩි එතකොට කවුද අපේ මේ ටිකි ටිකි කියන්නේ කවුද අපේ මේ ඩැල්වින් සිටි ඈ අයියාගේ මදරින් ඕ ඒ හැමෝම මේ කාන්තා වොයිසස් බොහොම ඉස්මතු වෙච්ච බෑන්ඩ් එකක් තමයි එක්ස්පෙරිමන්ට්ස් ලා ඉතින් මේ එක්ස්පෙරිමන්ට්ස් ලාත් එක්ක තිබ්බ එක්ස්පීරියන්ස් එක මොන වගේද ඔව් ඒක නම් මාර් එක්ස්පීරියන්ස් එකක් මං හිතන්නේ මම ඒ ලෙවල්ස් මං ඉගෙන ගත්තේ බයෝමෙඩිකල් සයන්සස් මගේ උපාධිය ඉතින් ඒ වගේ බැරෑරුම් විෂයක් හදාරන්න කවදාවත් හම්බෙන්නේ නැහැ මම සින්දු කීකේ හිටියානම් වෙන පාරක මං හිතන්නේ දෙවන් වහන්සේ හැරි මේ විශ්ව ශක්තිය හැරි මාව හරිම තැනට දැම මොකද ඒ ජොන්ර එකත් මම ගායනා කරන විදිහටම යන එකක් ඉතින් අයිත් එක හුඟක් වෙලාට මං අහලා තියෙනවා මේ බෑන්ඩ්ස් වල ෆීමේල් වෝකලිස්ට් වැඩි කැපිලා පේන්න දෙන්නේ නැහැ කියලා නමුත් එහෙමනම් මට නම් කවදාවත් වෙලා නැහැ කොහොමද ඉතින් ෆීමේල්ස් ලා කැපිලා පේනවන්නේ මොකද දෙන්න දෙයක් නැහැ මියුසිකලි ඒ කියන්නේ ඔව් අපි දැන් සින්දු ගත්තු තින් කියන්න දෙන ප්‍රමාණය එහෙම ඉතින් අනේ සොහනේ කවදාවත් මට නම් එහෙම කළ නැහැ පුළුවන් තරම් මාව ඉස්සරහට පුෂ් කරන එක තමයි කන්නේ ඊටත් වඩා අර යා මගේ අධ්‍යාපනයේට යා මා රුධියට එයා ගොඩක් ඉගෙන ගත්ත කෙනෙක් නිසා එයා ඒකට ගරු කරා ඉතින් අදට මම ඩිග්‍රී එක කරලා මාස්ටර්ස් ඉවර කරලා ඉන්නේ සුහානන්දි එක්ස්පෙරිමන්ට්ස් ඉන්න තමයි. දැන් ඔයගේ හඬත් එක්ක මට හිතෙනවා මේ අපිට සාමාන්‍යයෙන් මෙහෙම සරල ගීයට එහා ගිය ගීයක් ඔබට පුළුවන් ඇති කියලා. විශේෂයෙන්ම ඔබ මීගමුවේ. ඔබ ඇසුරු කරලා තියෙන දිනේෂ් සුභසිංහ කියන මම මෙතන විශ්වාස කරන විදිහට ලංකාවේ මේ මෑත කාලින්නේ බිහි වෙච්ච වැඩිම රිසර්ච් මියුසිෂියන් තමයි දිනේෂ් සුභසිංහ කියන්නේ. මේ අය ඇසුරත් එක්ක ඔබේ හඬ පරාසය පිළිබඳව මට යම්කිසි අදහසක් තියෙනවා. මම කැමති වාට පුළුවන් නම් ඒ හඬ පරාසය අපිට පෙන්වන්න. ඔව් මේක ගීතිකාවක් කෝරල් මියුසික් මම කොඩයක් කොනද නැහැ. මම මේක ඉගෙන ගන්න දැන් දැනුත් එක්ක පොඩි කඳ ඉගෙන ගත්තත් මේක. ඉතින් මම කියන්න පුළුවන්ුත් මේක කියලා හිතනවා. Cui de cerish paraclitus altissimi donum dei caritas spiritualis unctio wow මේක මට මතක් වෙනවා මම රංගපෑ ජුසේවාස් චිත්‍රපටයේ අවසාන දර්ශනයේදී ජුසේවාස් පේතුමා මරණයටපත් වෙන මොහොතේදී ඔයාකාර හඬක් මේක මට හරියට දැනෙන හඬක් මේක පල්ලි ගීතිකාවට සම්බන්ධයි පල්ලි ගීතේ මේක නම් කියන්නේ සුධාත්මයන් වහන්සේට මට දැන් මතක නැහැ තේරෙම ලැටින් භාෂාවෙන් තමයි ඒක තියෙන්නේ චාන්ට් එකක් කොයිතරම් ලස්සන රටක්ද අපේ රට කොයිතරම් සම්පත් තියෙනවද අපේ රටේ ඕන විදිහට ඕන දෙයක් කරන්න පුළුවන් සම්පත් අපි ළඟ ඉන්න අපි කැමති සජිත් එක්ක එකතු වෙලා ඔබ දෙදෙනාගේ යුග ගීතය අහන්න මෑතකදී කරපු මේක මම බොරු කරන්නේ නැහැ ඔබ මට හැම විටම බොරු කීවට මගේ හිත පිළිගන්න
මොන මොනවා ළඟදීම මම ඔබ අප අරන් නව ලෝකට යනවා මම අපූර්වී කියන්න පුළුවන් අපූර්වී කියන්නේ අපි පෙර අහලා නැති නිසා ඒක ඒ විදිහේ ගීත අහලා තිබ්බට මේ ගීත අහලා නැහැ කවුද මේකට ඉනිෂিয়েට් කරේ කවුද මේකට මූලාගම වහ මම තමයි ත්‍රිෂෙල් දෙන්න කිව්වේ සින්දුව ඔය ත්‍රිෂෙල් අපේ එක ගීතයක් ඒතර මම ත්‍රිෂෙල්ේ පළවෙනිසාරට ඇහුවේ ඒක මට එයා මෙයා කියලා ගීතයක් ජිප්සිස් මෙයා තමයි ඩමි එක කරලා ඉව්වේ ඒක අහනකොට මට එතකොට අහනකොට මට හිතුණා ත්‍රිෂෙල් එක සින්දුවක් කරන්න ඕනේ කියලා ඕක ඒ යන මේකේ තමයි රිෂෙල්ට කෝල් එකක් දීලා හැබැයි මාත් එක මේ සින්දුව කරන්න ඉන්න කැමතිද කියලා. හ්ම්. ඒ මියුසික් වීඩියෝ එකේ ඉන්න තෝ දෙන්නම තමයි. අපි දෙන්නම. පොඩි ෆනි යැක්ට් එකක් ඒක තියෙනවා. නේ? පොඩි මේ මේ ඒ කියන්නේ අපිට ඇත්තටම මෙතන සුනිල් පෙරේරා මහත්මයාගේම සෙවනලි අපිට පේනවා හැබැයි වෙන රිද්මයකින්. මොකද සදිත් ආසයි කියපුවේ රොක් ඇන් රෝල් ස්ටයිල් එක මේකේ තියෙනවා. ඒ ජැස් ස්ටයිල් එක මේකේ තියෙනවා. මම හිතන්නේ මේ තමන්ගේ ශෛලිය හොයා ගැනීම තමයි මම හිතන්නේ කරන්න ඕනේ පළමු පියවර. එතනින් එහාට මේ ගමන කොහොම පැහැදිලි ඇති. එහෙමද? හොඳයි. තාරිය දැන් ඔයාගේ ඔයාට හිතන විදිහට ඔයාට චරිතයකට කතා කරාම ඔයා හිතන දේ මොකද්ද? ඔයා ලැබෙන ඕනම චරිතයක් බාර ගන්නවද? එහෙම නැත්නම් ඔයා මොකද්ද ඔයාට තියෙන අදහසේ චරිතයකට ආරාධනා කරාම? ලැබෙන ඕනම චරිතයක් බාර ගන්න නැදනංජේ මම බලනවා මගේ කෙනෙක් මම තාම දීගෙන ගණමින් මේ ශේෂ්‍ර යන කෙනෙක් නමුත් අර මගේ හැකියාවට වටිනාකමක් දෙන්න පුළුවන් චරිතයක් මම හැමතිස්සෙම බලන. ඒක ගාන. හැකියාවට වටිනාකම තමයි මගේ ගා. මං ගාන බලන්නේ මට ඕනේ හැකියාවට වටිනාකම. වටිනාකම කිව්වම හරි හරි හරි. හැකියාවට වටිනාකම කියන්නේ මගේ හැකියාවට ඒ කියන්නේ පරාසෙ මට රඟපාන්න පුළුවන් පරාසෙ. නැත්නම් අර වටිනාකම නෙවෙයි. මට මොන වගේ පරාසයක්ද මේ චරිතය කරන්න පුළුවන් කියලා ඉතින් මම බලනවා. මම අර විශේෂයෙන්ම කැමති දැනන්නේ මට තියෙන්නේ අර මේ බටහිර වෙනුමක්නේ. ඒ හැමෝම තාරය කිව්වම හැමෝම දන්නේ මේ විදිහට කොණ්ඩේ දාලා මේ විදිහට ඇඳලා මේ සපත් දාලා තාරය කියලා. නමුත් මං ආසයි මගේ ප්‍රේක්ෂකයෝ දකින්න හැමතිස්සෙම සුසිලා අක්කා වගේ ගැමි චරිතයක්. මම හැමතිස්සෙම කැමති තාරයට ඔපොසිට් කැරක්ටර් එකක් හැමතිස්සෙම රඟපාන. ඒ වගේ චරිතත් මට ලැබිලා තියෙනවා. මම හිතන ඒ වගේ චරිතවල මම සාධාරණ ඉෂ්ට කරලා මම ගොඩක් කැමැත්තෙන් රඟපාන. ඒ තාරයම නෙමෙයි. මටත් මගේ ජීවිතේ ගැන තාරය ගැන අත්දැකීම් ගොඩක් තියෙනවා දැනන්නේ. නමුත් හරම චරිතයක් දුන්නා මම අත්දැකීම් එකතු කරගන්නේ මේ චරිතේට මුණ දෙන්නේ. ඉතින් මම හරි ආසයි තාරයම නෙමෙයි. තාරයට ඔපොසිට් චරිත හම්බ වෙනවනะ. අන්න ඒවත් අන්න එක තමයි මම වටිනාකම හොයන්නේ. නැත්නම් මුදල් වටිනාකම නෙමෙයි මම හොයන්නේ චරිතෙක. දැන් එහෙම 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 චරිත අපිට බලාගන්න ඉදිරියේදී තියෙනවද එහෙම චරිත කරලා තියෙනවද ඔව් ඉදිරියේදී එහෙම තියෙනවා මං කිව්වේ ඒකනේ මේ ITN එක කියන්නේ මගේ මහගෙදර වගේ එහෙම එහෙම චරිතයක් තියෙනවා රන්කිරි අම්මා කියලා දමයන්ති ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කරපු මාලි ෆොන්සේකා මහත්මියත් එක්ක රඟපාන්නේ ඒ වගේ ගැමි චරිතයක් තව 21 මේ 21 ඒ නාට්‍ය නම ඒක විශේෂයක් තියෙන ඒකත් ගැමි චරිතයක් ඒකේ තව විශේෂත්වයක් තියෙනවා මගේ අම්මට රඟපාන්නේ ඒක සුසිලා අක්කා මම කිව්වා හරියද මෙහෙන් මෙහෙට එකයි මෙහෙන් මෙහෙට එකයි අද වොලිබෝල් මැච් එකක් තියෙනවා ඔව් ඔව් ඒ කියන්නේ ඒකගේ අර මම ඒකනේ කිව්වේ අර ස්වාධීන රූපවාහිනිය කියන්නේ හැමතිස්සෙම මගේ අර නාට්‍ය ජීවිතේ පෙරලියක් වුණේ හාරතේලා අර මං කෝවාගේ තාරයට ඔපොසිට් කැරක්ටර් එකක් මම හැමතිස්සෙම කරන්න අසල අන්නේ වගේ ගැමි චරිතයක් මට රන් කිරි අම්මා හරහා හම්බුණා ඒ චරිතේ සහ 21 නාට්‍යයේ මට හම්බුනේ තේ වේ ගැමි චරිතයක් ඉතින් මගේ නාට්‍ය ජීවිතේ හැමතිස්සෙම පෙරලි කර කර මට අවශ්‍ය චරිත දෙන්නේ ඉතින් ස්වාධීන රූපවාහිනිය තමයි ස්වාධීන රූපවාහිනිය ඒ විතරක් මගේ මහගෙදර වගේ තමයි මගේ මහගෙදර වගේ තමයි බලන සාදීන රූපය. අතරම ටෙලිවිෂන් ගත්තොත් ටෙලිවිෂනේ මහගෙදර හැටියටත් අපි එක්තරා විදිහක ගෞරවයක් තියාගෙන ඉන්නවා සාදීන රූපවාහිනියට. මොකද එකිනෙකට වෙනස් වූ ටෙලිනාට්‍ය මේ සති අන්තයේ ගත්තොත් එහෙම අපිට බලා ගන්නට පුළුවන්කම තිබෙනවා. සකර්ම යනවා ඒ වගේම තාදි ඔෆ් කෝස් එතනින් එහාට පැරණි ටෙලිනාට්‍යයක් හැටියට දියසුලිය නැවත විකාශය වෙනවා. ඉතින් ස්වාධීන රූපවාහිනී සේවයේ හිතනවා නිරන්තරයෙන්ම එකිනෙකට වෙනස් වෙන්නේ කොහොමද වෙනස් වූ රසයක් දෙන්නේ කොහොමද කියලා මේ දේවල් එක්ක නිරන්තරයෙන් රැඳී සිටියොතින් ඔබට හැකියාවක් ලැබෙවි විවිධාකාර රූපේ නාට්‍ය බලන්න. හොඳයි අපි සුසලක්කේ
අපිට සීරියස් වැඩක් කරමුද? ඔයා හැම තිස්සෙම නිකන් පොඩි කොමඩි නිකන් මිනිස්සුන්ට හිනා යන සීන් එකකින් ඉන්නේ. නෑ. ඈ? එහෙමද? මන් මට නිකන් එහෙම හිතුණා. නෑ නෑ එහෙම නැතිවද? එහෙම නෑ නේද? මම දන්නවා එහෙම නෑ කියලා. මොකද ලංකාවේ බොහෝ සම්භාව්‍ය නිර්මාණ තීර්ථ යාත්‍රා පාලම යට අවරගිර වගේ චිත්‍රපටවල ළඟපාපු සුසිලා කෝට්ටේගේ තමයි අද මේ දයාවතිය හරහා මහත් ප්‍රසිද්ධියක් ලබාගෙන කොමීඩියන් කෙනෙක්ට වැඩිපුර නැඹුරු වෙලා ඇත්තේ. හැබැයි මම දන්නවා ඇය බොහොම සීරියස් ඇක්ටර් කෙනෙක්. මම පොඩි අභියෝගයක් දුන්නොත් බාර ගන්නවා. මොන වගේ දෙයක්ද කියලා මට කියන්න. මෙහෙමයි. දැන් අපි දන්නවා අපි වේදිකාවෙන් මහ පොළොවට එන මිනිස්සු හැටියට අපි දන්නවා රංගනයේ තියෙන යම් යම් නීති රීති ඒ වගේම අභ්‍යාසකරණය. එහෙම නැත්නම් අපි ව්‍යුත්පත් අපි මේක ඇතුලේ කිමිදිලා හොයාගන්න කැලේ ටිකක් එක අපි විශ්වාස කරනවා ග්ලිසරින් දාන්න නැතුව සහජයෙන් ආපු අයනේ. ඔව් ග්ලිසරින් දාන්න නැතුව රංගන ශිල්පිනියකට ඇස් වලින් කඳුළු ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් බාගේ විරංගනී සිරසිංහ මහත්මිය. ඔව් ස්වර්ණමාල්ල වාරච්චි මහත්මිය සුවිනීතා බෙසේකර මහත්මිය මම දැකලා තියෙනවා. නෑ මමත් දැකලා තියෙනවා කීප දෙනෙක්. පත් කියන්නකෝ ඉතින් එන අන්ටිකා. ඔව් මට මම ගොඩක් දිනක්ව දැකලා තියෙනවා යා. නිල්මිනි තෙන්නකෝ. නිල්මිනි අක්කා. ඒ වගේම මං ආඩම්බරෙන් කියන්න ඕනේ අපේ දරුවෝ ගැන අපේ කෙල්ලෝ ගැන නවක පරපුරෙත් ඉන්නවා එහෙම. අපේ කාංචනා මෙන්ඩිස්. කාංචනා මෙන්ඩිස් ඒත් එකම හිමාලි සයුරංගි. සයුරංගි. ඒ වගේ කාගෙන ජයනි සේනානායක නවම පරම්පරාවේ තාරුකාවන්නේ ආරච්චි. තාරුකාවන්නේ ආරච්චි. මම දැකලා තියෙනවා ඔබත් මාත් එක්ක රඟපාන අවස්ථාවකදී මේ ආකාරයට හැසිරුණා. මම මේ වගේ සජීවී අවස්ථාවක් වෙනකන් හිටියේ අභියෝගයක් බාර දෙනවා. පුළුවන් ද දෙබස් කාණ්ඩයක් කියලා ඒ භාවතිශීය රංගනයට ප්‍රවිෂ්ට වෙන්න මේ දැන්. මේ දැන් ඔයා එනවාද එතකොට මාත් එක්ක රඟපාන්න? මම කොයි වෙලාවද බෑ කියලා. එහෙනම් ඔයා ආරච්චිල වෙන්න ඕනේ. ආරච්චිල. ඔව්. ආරච්චිල කිව්වේ හැටි එනවනේ පොඩි එකක්. නා ආරච්චිල කිව්වේ හැටියම නා මේක මෙහෙම එකක්. මෙහෙම එකක් ඉන්න. ඈ එහෙම දෙන්න ඕනේ. ඔයා ආරච්චිල වුණාට ඔයාගේ ස්වරූපය මං ගන්නේ ප්‍රේක්ෂකයට කියන්න ඕනේ නේ. ඔයා තමයි ජෝබේ වික්‍රම මහත්මයා. කමක් නැහැ. මොහොතකට හරි එතුමා වෙන්න ලැබෙනවා නම් ඉතින් ඒක අපේ ලොකු පිනක්. ඔව්. දැන් ඔයා තමයි මගේ දුව ඉගෙන ගන්නවා පාසලේ. ගමේ පාසලේ. මේ වාගේ පුතත් එක්ක එකතුයි. ආදර සම්බන්ධතාවයක්. වයිඩ දෙන්නෙම නැහැ. මම තමයි ඕගොල්ලන්ගේ වලව්වේ රෙදි හොදන ගැහණිය. හරිද? ඔන්න මං එනවා අන්තිම දවස මට වද දීලා වද දීලා වද දීලා මට මාව එපා කරන දවස. මොකද මට ආරංචි මාවත් මගේ දරුවත් දාලා ගේ ගිනි තියන ලෑස්ති කරලා තියෙන්නේ. කවුද? ඔබ. එතකොට මම මේ විදියට එනවා ඔබ ළඟට. රචිල මහත්තයෝ දස දහස් වාරයක් සමාවෙන්න ඕනේ. එකට එක මෙහෙම කතා කරාට ඔය රෙද්ද පෙරෙද්ද සියලු කුණු හේදුවේ මම මේ වලව්වේ. මොකද්ද මේ ගන්න පළිය? මොකද්ද මේ ගන්න පළිය? අර මගේ කෙල්ල. අර මගේ කෙල්ල. දැන් මේ ගමේ පන්ති උගන්නන එකද අමාරුව? හා? නෑ. ඒක නෙමෙයි. ඔබතුමාගේ මේ ආදරණීය මේ රට රාජ්‍ය බාර දෙන්න ඉන්න පුතන්දියා ඔගේ කෙල්ලත් එක්ක ආදර සම්බන්ධයක් තියාගත්ත හින්දානේ හා පුච්චලා දාන්න බය නැහැ මම බය නැහැ ඔගේ දරුවා මගේ කෙල්ල තියන්න ආරච්චිල මහත්තයා බොහොම ආඩම්බරයි ඔබ ගැන බොහොම සතුටුයි ඔබ ගැන මගේ එක දවසකට හරි අම්මා කෙනෙක් වුණා නම් මගේ ශේෂ්ත්‍රය තුළ
මගේ ගෞරවයේ නිරන්තරයෙන් හිමි මේ තියෙන ඇස්වල කඳුළු ඇත්ත කඳුළු අපි කවුරුත් ග්ලිසරින් පාවිච්චි කරලත් නැහැ හැබැයි ඔබගේ ඒ රංග භූමිකාවට අපි ගෞරව කරනවා නිරන්තරයෙන්ම ඔව් ඒක මට කියන්න ඕන දනංජය මගේ OCIC සම්මාන උළෙල් මට සම්මාන ලැබුණා ඒත් එක්කම මට මේ ඔයා කියන චරිතෙත් එක්ක රංගපානකොට තවත් දුකක් හිතෙනවා දනංජය මේ චරිතය මට දෙන්න ගිය වෙලාවේ ඇත්තටම කැමැතිම වෙලා තිබුණේ නෑ පිටපත් රචකයා මොන විදියටවත් කැමැති වුණේ නෑ දනංජය මේ චරිතය මට දෙන්න එපාම කිව්වා ඒ වෙනකොට මං කෝපි කඩේ ඉහළම තැන ඉන්න නිසා ප්‍රහසන නිලියක් විදියට මාව පට්ට ගහලා තියෙන නිසා නමුත් ක්‍රිස්ටි ෂෙල්ටන් මහත්මයාට මං මේ අවස්ථාවේ මං පුද කරනවා මගේ ප්‍රණාමය ඔහු කිව්වා අභියෝගය මං බාර ගන්නවා සුසිලා දාන්න මේ චරිතෙට කියලා ඉතින් මං කොයි වෙලාවෙ මේ වැඩේ කරත් ඒකත් පහර කෑමකට ලක් කරමින් ඉන්නේ මම ඉදිරියට ආවේ ඔබේ ඇස්වල කඳුළු කළු පාට වේගෙන එනවා ඒ නිසා අපි පොඩි විරාමයක් ලබාගෙන මේ පාට හදාගෙන නැවත හමු වෙමු අඳුරේ පෙතිලා කන්න දුරේ කන්න
එකට වෙනස් වූ ගීත දෙකක් එකම වේදිකාවේ එකම මොහොතක ගායනා කිරීමේ පොඩි තියෙනවා නේද වෙනසක් ගැටියක් තියෙනවා හොඳයි ජාත්‍යන්තර රූපලාවන්‍ය ශ්‍රී ලාංකික රණතාවේ ඩ්‍රීම් රෝන් වෙතින් තමයි මේ වැඩසටහන සඳහා සාදන අනුග්‍රහය දක්වන්නේ රූපලාවන්‍ය ශාස්ත්‍රයේ අවුරුදු 20කට අධික කාලයක් ඉන්නවා ඒ වගේම තමයි මෙහි තියෙන අපිටම අමුද්‍රව්‍ය සියල්ලක්ම වගේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තමයි යොදවලා තියෙන්නේ ඒ වගේම රටවල් 35කට අධික සංඛ්‍යාවක මේ නිෂ්පාදන ඔබට බෙදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔවුන් විසින් තමයි අද ආදරණීය කලාකරුවන්ට කලාකාරයන්ට පුංචි ත්‍යාගයකුත් අපි ලබා දීලා තියෙන්නේ. හොඳයි. දිමංක අවසාන වශයෙන් අද දවසට. අද දවසේ අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ මේ ජීවිතයේ දැන් මෙදෙක් ලැබපු අත්දැකීම් මේ හැමදේමත් එක්ක ලොකු ප්‍රේක්ෂකාගාරයක් රැස් කරගෙන ඉන්නේ. ඔන්න මොකද කියන්න තියෙන්නේ? मगे आदरणीय रसिक रसिकाव्यन मगे गीत वल्ट आसकर्ण मगे निर्माण एक इन हेम के मंगोड़ स्तुतिवंतवेन वगेम एगोलंट गौरवपूर्वक एगोलु निशा तम अभी अम तनक इन थिंग रसिको मम हेम वेल विश्वास करते मैं रसिक सह कलाकर सह रसिक अतर मेहम उपहत्न बै लंका वगैरह सरल रेखा वक्यंद अभी ओक्म एक सामन मुखद මේ වසංගත ඇවිල්ලා අපිට දැන් මේ අපි මේ මේන්ටේන් කරන්න යන දේවල් ඔක්කොම නැත්තරම නැති වෙලා
ෆේල් කරලා මම දැම්මනේ කියන්නේ. එතකොට ඉතින් අපිට තියෙන මනුෂ්‍යත්වය විතරයි මම හැම වෙලෙම විශ්වාස කරන්නේ. පුළුවන් තරම් හැමෝටම උදව් කරන්න නැති බැරි අය ඉන්නවා අනන්ත අප්‍රමාණ. එතකොට ඒගොල්ලෝ තියෙන අය පුළුවන් විදියට හැමෝන්ට පුළුවන් නැති අය ගැන පොඩ්ඩක් බලන්න. මොකද අපිට අරයට මෙයාට බැන බැන ඉඳලා වැඩක් නැහැ. අපි පුළුවන් විදියට මනුෂ්‍යත්වය කියන එක රැකගෙන හොඳ මිනිස්සු විදියට ඉන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ මේ කොවිඩ් එකෙන් පස්සේවත්. අප රැක්ක. දැන් මොකද වෙන්නේ? ඈ ගාල්ලෙන් කොළඹට, කොළඹින් ඉතාලියට, ඉතාලියෙන් ස්විස්තර්ලන්තයට, ස්විස්තර්ලන්තයෙන් නැවත කොළඹට. දැන් කොහෙද යන්නේ? ඔව් අපේ ජීවිතේ ගමන යනවා. ඉතින් ගලාගෙන දැන් ඇත්තටම මට මේ අර මං ඉස්සෙල්ලා කුවගේ අර මාව නැවතත් මේ සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ කළේ මේ දිලනි ස්තුතිරි මහත්තයා ඉදිරියට. මම ඇත්තටම බොහොම ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා නැවතත් මාව මේ මියුසික් ෆීල්ඩ් එකට මේ කන් ආවට. ඉතින් එයා ඇත්තටම දක්ෂ ගායිකාවක්, ඒ වගේම හොඳ ගීත පද රචකාවියක්. ඉතින් මට ගොඩක් ගීත රචනා කරලා දුන්න ලස්සන ගීත දැන් මම මේ මෑතකදී අලුම ගැලුත් ගීත කීපයක්ම නිකුත් කරා. තව එන්නක් තියෙනවා කීපයක්. ඉතින් මගේ මං සංගීත අධ්‍යක්ෂණය කරන කටයුතුත් එක්ක මේ මගේ ගීතත් කරගෙන ඉතින් මගේ ගමන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, සුබ පැතුම්. යන තැනක කොහෙ ගියත් ලංකාවේ අනන්‍යතාවය තියාගෙන ස්වභාවිත සංගීතන මොනවා හරි කරන්න ඕනේ. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. හොඳයි, දැන් අර මේ වොලිබෝල් ක්‍රීඩාවේ තරගකාරියන් දෙදෙනාට අපි ආරාධනා කරනවා වේදිකාවේ ඉස්සරහට ගිහිල්ලා. ඔබ දෙදෙනා බලමු දැන් මේ සහයෝගයෙන්, මේ තරම් ආදරයෙන් සහයෝගයෙන් හිටපු දෙන්න කොහොමද ගීත ගායනා කරන්න කියලා. අපි මුලින්ම අවස්ථාව දෙනවා සුසිලා අක්කට.
අම්මෝ මද ඇවුන් ගියා ඈ මම බැලුවා මේ තිශාලගේ වොයිස් එක මට කොයි වෙලාවද ඇහෙන්නේ කියලා ඒක එයා ගායනා කරනවා මට ඇහෙන්නේ සමහරවිට හස්කි වොයිස් එකක් හින්දා වෙන්නේ ඇති නැත්තම් මොනවාට කාලා දාවේ ඈ දැන් මම අහලා දිනවා මේ කෑවහම ඩිමංක මේ වොයිස් එන්නේ නැහැ කියලා හැම උගුරෙන්නේ මේ හැමදේම වෙන්නේ අපේ අම්මා කියනා වගේ හැම වෙලේම ජීවිතේ අපිට ආභරණයක් අපිට අරගෙන යන හැකියාව. ඉතින් ඒක හැම වෙලේම උපමට්ටම් කරගන්න පුළුවන් නම් ඉතින් ඒක තමයි හරිද? ඉතින් ඒත් එක්කම දැන් අද වගේ දවසක මට මම ස්ටැබිලයිස් වෙලා ඉන්නේ මම ඉගෙන ගත්ත හින්දා. ඉතින් ඒ දෙකම මම මගේ ලොකු බලාපොරොත්තු වෙන මෙඩිසින් කරන්න ලංකාවේ නෙවෙයි. ඒ නිසා මම හිතනවා සයිකෝලොජිත් මට උදව් වෙනවා. මම හිතනවා වෛද්‍ය වෘත්තියට ගොඩක් මනෝවිද්‍යාව ඌමනයි. ඒ නිසා තමයි මම සයිකෝලොජි මාස්ටර්ස් එක කරන්න තීරණය කරේ. ඉතින් මියුසික් කදාත් නතර කරන්නේ නැහැ. බොහොම හිමින් පීස්ෆුලි මගේ පේස් එකේ යනවා. හැමදේම කරගෙන යනවා. මනස තමයි හැමදේටම ඉදිරියෙන් ගමන් කරන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනස එක්ක තියෙන ගනුදෙනුව කාර්යයක් දිගටම කරගෙන යනවද? රංගනයත් එක්කම. ඔව් මනසත් එක්ක තියෙන ගනුදෙනුව මම කරගෙන යනවා. ඒකල හැබැයි කවදාත් රංගනේ නවත්තන්නේ නැහැ. රංගනයත් එක්ක මගේ සයිකෝලොජි ඩිග්‍රියක් කරගෙන අනාගතයේදී මනෝවිද්‍යාවියෙක් වුණත් මම රංගනේ කවදාවත් අතාරින්නේ නැහැ. මොකද මම හිතන්නේ මනෝවිද්‍යාවත් මම හිතන්නේ අපේ රංගන ශ්‍රේෂ්ඨයට ගොඩක්ම වැදගත් දෙයක් දනංජයි. මොකද අපිට තේරෙනවා මෙයා වෛද්‍ය වෘත්තිය ගැන කතා කරද්දී වෛද්‍ය වෘත්තිය සහ රංගන ශ්‍රේෂ්ඨය එකිනෙකට වෙනස්ම ශ්‍රේෂ්ඨ දෙකක් කියලා අපිට කියන්නේ දැනුණාට මේ කාලෙත් තමයි අපිට තේරෙන්නේ වෛද්‍ය වෘත්තිය සහ රංගන ශ්‍රේෂ්ඨය අතර ඉතාමත් සංවේදී සහ සම්බන්ධයක් තියෙනවා. එතනකදී හමු වෙනවද ඒක? මොකද ඒකට හේතුව මේ දවස්වල ගිවෙන මේ අසීරු කාලයේදී සුවවිරුවෝ ශාරීරිකව අපේ ජනතාව සුවපත් කරද්දී කලාකරුවන් වන අපි, ඒ කියන්නේ ධනංජය ඔයා මාධ්‍යවේදී සහ රංගන ශිල්පියෙක් විදියට, ඒ වගේම අපේ ප්‍රවීණ සුසිලා අක්කල මේ විදියට channel වලට එන්නේ ඇත්තටම අපේ ගෙදරට වෙලා මෙතන පරිස්සමෙන් ඉන්න අපේම ජනතාව මානසික සුවපත් කරන්න. එහෙම බැලුවම මේ දවස්වල හොඳම උදාහරණේ තමයි වෛද්‍ය ශ්‍රේෂ්ඨී සහ රංගන ශ්‍රේෂ්ඨී අතර ඉතාමත් සහසම්බන්ධය අතර සංවේදී සහසම්බන්ධයක් තියෙනවා. ශ්‍රේෂ්ඨ දෙක හමු වෙලා එක වේදිකාව. එකම වේදිකාව ශ්‍රේෂ්ඨ දෙක හමු වෙලා. හොඳයි. අපි ප්‍රාර්ථනා කරනවා මේ ගමන මේ ආකාරයෙන්ම ඉදිරියට ගිහිල්ලා ඒ ශ්‍රේෂ්ඨයන් දෙකෙන්ම ලංකාවේ නමක් තියාගන්න පුළුවන් වේවි. ඔබටත් බොහෝම ස්තුතියි දනංජය. ඒ වගේම ස්වාධීන රූපවාහිනියටත් බොහෝම ස්තුතියි. සජිත් දැන් ඔයාගේ නිර්මාණ තාම දැක්කේ නැහැ අපි. නමුත් අනාගතයේදී බලා ගන්න පුළුවන් වේ. එහෙමද? කොරෝනා වෙන්න කකින් ඉන්න වේද අපිට? ආ කොරෝනා වෙන්න කකින් ඉන්න වේද? ඕ කොරෝනා එක්ක හරි දැන් මේ ටික මම තාම කරගෙන යනවා. ඉතින් හුඟක් වෙලාට මේ අවුරුද්ද අන්තිම හරි වගේ ඔක්කොම ටික අවුරුද්ද අන්තිමෙන්නේ නැහැ. ඔව් නොවැම්බර් ඔක්තෝබර් නැංගු වගේ වෙනකොට හුඟක් දේවල් ටික මම මේ රට අපි හිතනවා සැප්තැම්බර් වෙනකොට හැමෝම එන්නත් දෙකම විදගෙන බොහොම හොඳ කාලයක් උදා වේ කියන ප්‍රාර්ථනාව තමයි අපි හැමෝටම තියෙන්නේ. හොඳයි අපි සියලු දෙනාට සුභපතන ගම සුසලක්කට හොඳට පුළුවන් නේ අර නම් දෙන්න එක වචනකින් කියලා දාන්න අද රාත්‍රිය ගැන එක වචනකින් කියලා ඉවර කරන්න පුළුවන් නේ අද රාත්‍රිය ගැන හරිම ප්‍රශ්න මෙයා දෙන්නේ මට භයානක ඒවා අද රාත්‍රිය හැමෝටම සුන්දරයි බොහොමත්ම ආදර්ශමත් බොහොමත්ම අපේකම මුල ඉඳලා ආපු විදිය වැටිච්ච තැන් නැකිටින තැන් අල්ලාගෙන නැකිටිනවා වැටෙනවා ආය යදින ඔයස ඔක්කොම එකතු කරගත්ත පවුලක් මැද්දට අපිව ගෙනව ධනජය වට ගොඩාක් පින් ස්තුති අපේ හදවතේ තියෙන දේවල් කතා කරගන්න ඉඩ දුන්නට විශේෂයෙන් මට ආරාධනා කරා රසික මොකද්ද නම වින්දන රසික වින්දන රසික වෙන වින්දන වින්දන මේක රසික වින්දන මාර විදිහට කතා කරනවා මාර වින්දනයක් අරගන්න කතා කරලා ඇදලා ගන්නවා මනෝජ් පීරිස් මාත්මයාට මම නැතුවම බැරුව ගියා ඒකත් මම කියන්න ඕනේ ඉතින් බොහොම ඔයගෙනම තමයි කිව්වේ ගිය සතියේම ඔව් බොහොම සුන්දරයි
මං හරි ආඩම්බරයි මට ආපහු සැරයක් මේ 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 ආයතන තුලට මාව කතා කරලා ගෙනාවට මට ලොකු ආද සම්මානයක් ලැබුණා වගේ මං හිතා චැට් කියන්නේ මේක තමයි චැට් හොඳයි ඔන්න ඕක තමයි අපි කියන චැට් අපේ අතරේ තියෙන ආදරය අපි අතර බෙදාගන්නේ දැනුම ඒ වගේම මේ අවසාන ප්‍රතිඵලයේ භුක්ති විඳින්නේ ඔබ ප්‍රේක්ෂකයන් හැටියට යමක් ලබා ගත්තා නම් අපි අර වගකීම ගැන කතා කරේ අපේ වගකීම ඉෂ්ට කරා කියලා සතුටෙන් අපටත් නිදා ගන්න පුළුවන් අපි ලබන සතියේදී හමු වෙනවා සුපුරුදු පරිදි සිකුරාදා රාත්‍රියෙන් අපි ලස්සන ගීතයක් සමගින් සමු ගන්නවා ඔබ සිල් දිනාටම සුවෙන් ඉන්න නිරෝගී වෙන්න සුබ රාත්‍රියක් Baila champion.